යති උත්තරීතරු ත්‍රිවිධ රත්නයෙන් අවසරයි. ඒ වගේම අද මෙම ස්ථානයට වැඩමවා වදාළ සිරිනාත රාජමහා විහාරයේ විහාරවාසී අතිගෞරවනීය නම කියන්නට අවසරයි බොළුතොට රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අතිගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතුන් මෙසෙන් ආ වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස සිහිපත් කරගෙන ඒ අත්තන්ටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න, එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන්හි පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම පින්වතුනි ඔබ නමින් ජම්මාන්තරගතවන් රිදුනා වූ සීලුම ඥාසිත මිත්‍රාදී පිරිසවත් සිහිපත් කරගෙන ඒ අත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ආ වූ උත්තරීතර පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම්කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුගති මුදිත වෙන්න කියලා හිතාගෙන, එමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලුම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න, මේ ස්ථානයට ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, මේ ලෝකේ වෙන ආශ්චර්ය වලින් එකක් තමයි මේ තියෙන්නේ නේද? අපේ හුන්නේවාරි මහතුරු කියනවා එයා අද බලාපොරොත්තුෙන් හිටියේ 150ක් විතර එයි කියලා කියනවා. රටේ ප්‍රශ්නයක් තියෙන නිසා මේක තමයි පින්වතුනි ආශ්චර්ය.
අපි බුද්ධිමත් වුණොත් ඕනේ ප්‍රශ්නකට උත්තර හොයන්න පුළුවන්. ඉතින් ඔබ බුද්ධිමත් වීම සම්බන්ධව අපි බොහොම සතුටු වෙනවා. මොකද ඍෂිවරු කියලා තියෙනවා පින්වතුනි, නයුක්තං කූප කනනං සන්දීප්තේ වහනිනා ගෘහේ කියලා. ලින් කපල වැඩක් නැහැ. ගේ ගිනි ගත්තට පස්සේ. ගේ ගිනි ගන්න කලින් විඳ කපල තියාගන්න ඕනේ. ගිනි ගත්තට පස්සේ මක් කරන්නද? නිවලා දාගන්න. අන්න ඒ වගේ පින්වතුනි, දැන් ඔබ දන්නවා ඊළඟ සෙනසුරාදාත් ඔබට දේශනාවකට එන්න තියෙනවා කියලා. එහෙනම් දැන් දර හොයන්න පටන් ගන්න ඕනේ. අද ඉඳලා මේ යන දවසේ මේ අද ඉඳලා හොයන්න පටන් ගන්න. අපි කරන්න ඕනේ පින්වතුනි, හැමතිස්සෙම තථාගතයන් වහන්සේ අපිට දේශනා කළ තියෙන දේ මොකද්ද? ප්‍රශ්නේ මොකද්ද කියලා හොයලා බලලා අන්න ඒකට උත්තරය ගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා හොයලා බලනකොට පින්වතුනි අපිට උත්තරේ පේන්න තියෙනවා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන ඊළඟ සතියේ එන එක නම් පින්වතුනි ඊළඟ සතියේ එන තියෙන ඒ ප්‍රශ්නේ මතුවෙනවා. පෙට්‍රල් නැති එක, එහෙනම් මොකද කරන්න තියෙන්නේ? අද ඉඳලා පෙට්‍රල් හොයන්න පටන් ගන්න. එහෙම වුණොත් ඔබට එන්න පුළුවන්. ඒකයි ඔබට හැමදෙස්සෙම කියන්නේ පින්වතුනි, ඔබගේ මුඛ්‍ය පරමාර්ථය මොකද්ද කියලා හැමදෙස්සෙම හිතන්න කියලා. මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ මෙහෙ එන එක නම් ඔබට ඒකාන්තයෙන්ම ඔකට උත්තරයක් හම්බෙනවා. හැබැයි මුඛ්‍ය පරමාර්ථය වෙනස් කිසිම කෙනෙකුට පින්වතුනි තවත් මුඛ්‍ය පරමාර්ථයක් මුණ ගැහෙන්නේ නැහැ. ඒකයි කතන්දරේ. මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවානේ පින්වතුනි මුඛ්‍ය පරමාර්ථයේ විදිහට කාමයේම අදිස්ථාන කරගෙන ජීවත් වෙන අය. මට ගැහණියෙක්, මට මිනිහෙක් ලැබේවා කියලා මහා අදිස්ථානකින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. කාමයේ අදිස්ථාන කරගෙන ඉන්නේ. පින්වතුනි මේ මිනිස්සුන්ගේ මුඛ්‍ය පරමාර්ථය ඉෂ්ට වෙනවා. ඒක නිසා මේ මිනිසුන්ට මේ කාම ලෝකේ අත්හැරලා දාලා යන්න බැරි වෙනවා. එක පැත්තකින්. අනිත් පැත්තෙන් පින්වතුනි බල්ලෙක් බලලෙක් හරි වෙලා ගැහණියෙක්ව හම්බ වෙනවා. අද මේ ඉන්න මහත්යෙකුට මේ නෝන කෙනෙක් ගෑණියෙක් වගේ පේනා වගේම බල්ලෙකුට බැල්ලියෙක්වත් පේන්නේ කොයි විදිහෙද? ඒ අදාල ගෑණියෙක් වගේ තමයි. රංකහවණු කෝටියක් එක මේ නෝන කෙනෙක් බල්ලෙකුට දුන්නත් ඒ බල්ල ගන්න නැහැ. ඒ කියන්නේ බල්ලෙක්වත් ගන්න තියයි දෙන්නේ. ඒක තමයි විදිහ. එහෙනම් ඒ අය මොනවද ඉල්ලන්නේ? පින්වතුනි මේ ඉල්ලන හැම එකක්ම එයාට හම්බ වෙනවා. ඒ මේ විශ්වයේ හැටි. ඒක නිසා ඔබ හැමෝටම තියෙන පින්වතුනි ඔබගේ මුඛ්‍ය පරමාර්ථය මොකද්ද කියලා හැමදෙස්සෙම හොයන්න. ඒකයි අපි ඔබට කියන්නේ මුඛ්‍ය පරමාර්ථයට හිත පිහිටවන්න කියලා හැමතිස්සෙම. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මුඛ්‍ය පරමාර්ථයේ හිත පිහිටවන්න. ඒක තවත් අර්ථකින් කියනවා කර්මස්ථානයට හිත පිහිටවන්න කියලා. දෙකම හරි. මුඛ්‍ය පරමාර්ථය මොකද්ද කියලා බලන්න. හැමතිස්සෙම මුඛ්‍ය පරමාර්ථයේ හිත පිහිටවල මුඛ්‍ය පරමාර්ථයේ අදිස්ථාන කරනවා නම් බින්දුනේ. ඒකාන්තයෙන්ම පාර වෙනස් වෙන්නේ නැහැ. ඕක තමයි වැදගත්ම කාරණාව. පාර වෙනස් වෙන්නේ නැතුව යන්න පුළුවන්. සහ මේ විශ්වයේ තියෙන ශක්තිය පින්විතනේ ඒ දෙතට ඇදෙන්න පටන් ගන්නවා. ඉතින් අපි හරිම සන්තෝෂයි පින්විතනේ. නමුත් සමහර ඊළඟ සතිය වෙනකොට රටේ තියෙන උග්‍ර තත්ත්වයන් ඉස්මතු වෙනකොට තමයි රට ලොක්ඩවුන් කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් එහෙමත් වෙන්න පුළුවන්. නැත්තම් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි අපේ මුඛ්‍ය පරමාර්ථය ඒකයි. පළවෙනිම දේ තමයි අපි කොහොම හරි නිවන කරගන්නවා කියන අදිස්ථානය. දැන් ඔබට පේනවනේ පින්විතනේ මේ ප්‍රශ්න ඔක්කොම මැද්දේ ජීවත් වෙනවා කියන එක නිකන් හරියට මහ පුදුම කරදරයක් කියලා හිතෙන්නේ නැද්ද කියලා හිතලා බලන්න. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි මේ අද ඊයේ නෙමෙයි මේක පටන් ගත්තේ. ඔය පෝලිමේ හිටියේ අද නෙමෙයි, අද විතරක් නෙමෙයි. මේ අනන්ත සසර පුරාමත මේ පෝලිං වල හිටියා. පෝලිං වල හිටියා හිස ගසා දාන්න. රාජ්‍යරෝ නියම කල්ලි වෙලා ඉන්නවා 500ක් හොරු හොයලා හිටියා. ඒ 500ෙම හිස ගසා දාන්න තියෙනවා. දැන් ඉතින් හොරු ටික පෝලිමේ අල්ලගෙන ඉන්නවා මක් කරන්නද? බෙලි කපන්න. يعني බෙල්ල කපා ගන්නත් පෝලිමේ ඉන්න උනේ කාලයක් තිබුණා අපේ ජීවිතවල. නමුත් එංගතුනේ ඒ කාලේ තථාගතයන් වහන්සේගේ දහම අපිට තේරුනේ නැහැ. නැත්නම් තථාගතයන් වහන්සේ වැඩ හිටියේ නැහැ. ආර්ය මහා සංඝරත්නේ වැඩ හිටියේ නැහැ. ඒක නිසා එංගතුනේ අපි කාටවත් එතනින් සැනසෙන්න බැරි වුණා. ඒකයි අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ ලෝකෙ හැමදැනම මේ සුවදායිතන් තියෙනවා එංගතුනේ. මේ ලෝකයාට සුවයි කියලා හිතන සුවදායිතන් තියෙනවා. ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේම දේශනා කරනවානේ මේ පුරුෂයාට ස්ත්‍රියගේ රූපේ තරම්, ශබ්දේ තරම්, ගන්ධේ තරම්, රසේ තරම්, ස්පර්ශේ තරම් තවත් දෙයක් නැහැ කියලා. එහෙනම් ඒ වගේම ස්ත්‍රියට පුරුෂයාගෙත් එහෙමයි. එහෙනම් පින්වතුනි ඒ තැන්වල ওই මිනිස්සු හොයන රස දැන් තියෙනවා. මිනිස්සු හොයන රස දැන්. රසය කියලා හිතාගත්තට පස්සේ ඒවා රහයි තමයි ඉතින්. එහෙම තමයි ඔබට ඔය කෑමවල රහත් හම්බ වෙන්නේ. අපි ඒවා කතා කරගෙන යනවනේ ධර්ම තුල. එතකොට පින්වතුනි ඒ රස දැන් හොයන්නත් පුළුවන් ඕනේ නම්. ඒකයි ඔන්නම් හොයන්න පුළුවන් ඒ රස දැන්. ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඔබගේ දරුවාට ඔබට උගන්වන්න පුළුවන්. උගන්වලා ඔක්කොම කරලා ගන්න පුළුවන් පින්වතුනි. ඒ අරගෙනත් ආයේ ඔබ වගේම කෙනෙක් හැදෙනවා හැරෙන්න. දුකෙන් සහ මුලින්ම වෙන් වෙච්ච කෙනෙක් හැදෙන්නේ නැහැ.
ඔබට පුළුවන් වියදම් කළ මේ ලෝකේ ඉන්න මහ රජුරුව කරන්න. කෙලින් මේ මුළු පෘථිවි සතර දිවයිනටම අධිපති වෙච්ච සක්විති රජුරුව කරන්න පුළුවන් ඔබගේ පුතා වුණනම්. නමුත් මොකෙන් නිදහස් වෙලා නැද්ද? මේ දුකෙන් නිදහස් වෙලා නැහැ. පිටින් ප්‍රශ්නයක් ආවට පස්සේ දැවෙනවා, තැවෙනවා පුදුම විදිහට. එක අවස්ථාවක් ඔබට ඒ පිංගතුනේ පෙට්‍රල් නැති නිසා ඔබගේ අම්මව ස්පිරිතාලට අරගෙන යන්න බැයි, අම්මා 50 දිනවා. නැත්නම් ඔබගේ දරුවා වැටිලා අත කැඩිලා ළමයා මහ වේදනාවෙන් කෑ ගහනවා. නමුත් ස්පිරිතාලට අරගෙන යන්න විදිහක් නැහැ. වාහන නැහැ, පෙට්‍රල් නැහැ. ඔබගේ අවස්ථාවල එන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවට විතරක් හිතන්න යන්න එපා. අපි අනේ මොන තරම් දුකද්ද, මොන තරම් කරුමයක්ද මේ අපිට ගෙවන්න වෙලා තියෙන්නේ, යන්න ඕනේ බණ අහන්න කියලා. ඒක නෙමෙයි ක්‍රමය. මේ දහම තේරුම් ගන්න පිය විදිහෙන් ඉන්න වෙලාවේ. ඒකනේ පින්වතුනි, මේ ආරාමයට කවුරු පැවිදි වෙන්නවත් අපි ඉස්සලා බලන යා මානසික සුවතාවෙන්ද ඉන්නේ කියලා. ඇවිල්ලා මුලින්ම අහනකොට අනේ මට පැවිදි වෙන්න ඕනේ කියනකොට ඉස්සලා බලන මානසික සුවතාවෙන්ද ඉන්නේ කියලා. ඒ කියන්නේ යා යාල්ලා හිටිය අවුරුදු 5 තිස්සේ ගෑල් ළමෙක් ඒ ගෑල් ළමේ වැල්ල ගිහිල්ලා පාත් එක්ක හරි. දැන් දරා ගන්න බැරි වේදනාවෙන් හිතනවා මම පැවිදි වෙන්නවා කියලා. එයා ඉන්නේ මානසික සුවතාවෙන් නෙමෙයි. තව දරුවෙක් ඉන්න පුළුවන්, එයාට අතවරයක් වෙලා එයා පැවිදි වෙන්න හදනවා. ඒ වැයුදෙන්නේ ඉන්නේ සුවතාවෙන් නෙමෙයි. නැත්තම් මානසික කඩාවැල්ල මොකද අම්මලා තාත්තලාගේ ප්‍රශ්න නිසා. එහෙම නැත්තම් අධ්‍යාපනයේ කඩාහිරිලා ගිහිල්ලා ඒක නිසා. ඔය එන කිසිම කෙනෙක් අපි එහෙම පැවිදි කරන්නේ නැහැ. අපි ඉස්සෙල්ල කරන්නේ පින්විතනේ එයාව මානසික සුවතාවයට ගේනවා. මුදේ වාට පැවිදි වීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. වාට පොඩි මානසික ව්‍යාධියක් ඇවිල්ලා තියෙනවා අනිත් අයට වඩා එහා ගිය. ඒක නිසා පුතා අපිත් එක්ක ඉන්න, ඒක ප්‍රශ්නයක් නෑ. ඔය පැවිදි කරන්නේ. පැවිදි කිරීම කියන එක ගැන හිතන්න එපා. ඉස්සෙල්ල ඔය මානසික ප්‍රශ්නේ විසඳ ගමු අපි. මොකද නෝන දාලා ගියේ මහත්යෙකුට නිවනක් මෙහෙ නැහැ පිටත. මෙහෙ නිවන තියෙන්නේ මේ සිටුගේ අතහැරලා දාලා ඉන්න රජගේ අතහැරලා දාන රාජකුමාරයන්ට මේ නිවන තියෙන්නේ. අර අතලොස්සක් ඉන්න පුළුවන් අරම කෙනෙකුත් ඒ දේ කරගන්න. නමුත් පින්වතුනි ඉස්සෙල්ලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හම් වෙලා තියෙන්න ඕනේ. නැත්තම් නිවන කරගන්නේ වෙන ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරගන්න නැත්නම් මේ මාර්ගයේ යන්න කියලා උත්සාහයක් දරන්නේ වෙන ප්‍රශ්නයක් නිසා පින්ගද. මේ බොහොම චූටි ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ යා තාම ප්‍රශ්න දෙකලා නැහැ. හැබැයි මොන ප්‍රශ්නයක ආවත් කමක් නැහැ පින්ගදනේ. අපි මේ යාට පෙන්වන්න හදන ප්‍රශ්නය දකින්නවනะ. ඒ ප්‍රශ්නේ මේ ලෝකේ ඉන්න හැම කෙනාටම එකයි. 31 ලෝක දාත්තේ කොයි හරි තැනක ඉන්නවනම් කවුරු හරි කෙනෙක් පින්ගදනේ මේ හැමෝටම එකම ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක තෝනේ අපි දකින්න. එහෙනම් හොඳට මතක තියාගන්න මේ විදිහට මේ මානසික සුවතාවයෙන් ඉන්න වෙලාවේ ඔබ හිතන්න පටන් ගන්න මේ ලෝකෙ ගැන. ඔබට හොඳට සල්ලි තියෙනවා. ඔබට හොඳ තරුණ වියේ ඉන්නේ. දැන් කෙනෙක් ඉන්න බුණා මේ මං ඉතින් දැන් මැරෙන්නත් නැගේ බලපෑය ගොඩපෑයෙන් දැන් ඉතින් ඉන්නේ කොහොමද පිනක් දහමක් කරගන්න ඕනේ කියන තැන හිත නැඹුරු කරන්න පුළුවන්. හොඳයි පින්වදනේ කොච්චර වටිනවද? තථාගතයන් වහන්සේ දේශනා කරන් තින්න මඤ්ඤතරං යාම පටිජග්ගේය පඬිතෝ කියලා. මේ ජීවිතේට ආස කවුරු හරි කෙනෙක් ඉන්නවනම් අඩුම තරමේ පින්වදනේ මනුස්ස ජීවිතේට ආස මනුස්සෙක් වශයෙන් මේ ගත කරන ජීවිතයට අහස තිරසනෙක් වුණාට පස්සේ තියෙන බිඳින්න තියෙන දුක් දැකලා තියෙනවනම් මනුස්ස ජීවිතේ ඉන්නවත් ආසනක් පින්විතනේ මේ පොඩි කාලේ තරුණ කාලේ වයස කාලේ කියන ওই යාම තුනෙන් එහෙකදී මක් කරගන්න කියලාද කියන්නේ අඩුම තරමේ පින්විතනේ මේ විමුක්තිය සාක්ෂාත් කරගන්න උත්සාහයක් දරන්න කියලා. ඒක නිසා යම් කෙනෙක් වයසට ගිහිල්ලා ඉවරලා දැන් ඉතින් වලපය ගොඩ පයින් මොනව හරි කරගන්න ඕන කියන හැඟීමෙන් ආවත් කමක් නැහැ. නමුත් මම ඔබට කියන්නේ පින්විතනේ ඒක නෙමෙයි කරන්න ඕනේ. ඔබ හොඳට පියවිසිහියෙන් ඉන්නලාට ඔබට හැමදේම තියෙනලාට ඔබ හිතලා බලන්න ඔබගේ තියෙන අඩුපාඩු මොකද්ද කියලා. එතකොට ඔබට ඇත්තම තත්ත්වය පේන්න පටන් ගනි. මම මේ කොච්චර මේ දේ කළත් වැඩක් නැහැ නේ. මාව මේ පීඩාවට පත් වෙන එක නතර වෙන්නේ නැහැ නේ. ඔය කාමයෙන් පීඩාවට පත් වෙන හැටි අත්විඳින්න සිංහත. ඒක මහා පුදුම කරදරයක් විතර දකින්නකම් ඔබ ඒක අත්විඳලා බලන්න සිංහත. කාමය කියන එක එනවා. ඒ කාමය කියන එක එනකොට ඔබට උත්තර තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා විදිහට ඒකට උත්තර නැහැ. ස්වාමීන් වහන්සේලාට බෑනේ කාමයක් ආවට පස්සේ පින්විතනේ ඒකට අදාළ වැරදි උත්තරේ පාවිච්චි කරන්න. ඒක සදාගතයන් වහන්සේ තහනම් කරලා තියෙන්නේ. මොකද වැරදි උත්තරේ පාවිච්චි කළොත් එහෙනම් මොකද වෙන්නේ? එදෙනින් එහාට තව මේ තුවාලේ හැරෙනවා. ඒක නිසා සදාගතයන් වහන්සේ විනය නීතිවලින්ම ඒව උල්ලංඝනය කළා තියෙනවා. කරන්නම එපා කියන කාරණාව වලට දාලා දෙන කළොත් ඔය පරාදේ ඵලයන්ද කියලා කියන මට්ටමට දාලා තියෙනවා පින්විතනේ සමහර තැන්. ඒ කාමයේ සම්බන්ධ දේවල්. නමුත් මේ ගිහි ජීවිතයක් ගත කරන පිරිසට පින්විතනේ මොනවා හරි කන්න හිතුණා නම් මොකද වෙන්නේ? හදාගත්ත කෑව. ආයි කතා දෙකක් නැහැ. ඒ ගැන කවදාවත් හිතන්නේ නැහැ. අම්මේ අද නම් අපි මේවා හදලා කමු ගම්මේ හාලෙකින් කෑවේ නැහැ නේ කියලා කිව්වට පස්සේ අම්මා හිතන්නේ අනේ මේ මොන පාපයක්ද මේ ළමයා මේ කරන්නේ කියලා මෙහෙම කරට මෙහෙම කර කර කියනවා. අනේ මගේ හොඳ පුතා මං හදලා දෙන්න මගේ පුතා කියලා පාඩම් ගන්න මං හදලා දෙන්න. ඕකනේ කතා.
අන්න ඒකයි බිඟතනේ ඔබයි අපි අතර තියෙන වෙනස. අපේ මේ පුංචි ස්වාමින් වහන්සේ නමකට හරි කමන්න නැහැ බිඟතනේ, මොන හරි අවශ්‍යතාවයක් ආවොත් එම් උන්වහන්සේට බෑ තනින් හදාගන්න ඒක. උන්වහන්සේ ගුරුරයාට කියන්න ඕනේ. මම ඔබට මේ මම කිව්වත් එක මම හිතන්නේ මේ ළඟ මේ යම් කාලයක සිද්ධ වෙච්ච සිදුවීම. ඒක පුංචි හාමුදුරුවන් වහන්සේ නමකට කාලෙක ඉඳලා පොඩි ආසාවක් තිබිලා තියෙනවා. දැන් මේ මේක කිව්වයි කියලා අනේ මම මේ කතා කරන්නේ වීරයෙක් ගැන. අනේ කියනවා මිස අනේ 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 අපි කෙනක් දෙන්නද ස්වාමීනි. ඒකට නෙමෙයි මේ කියන්නේ. මම කියන්නේ භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. මේ ඇවිල්ලා ඉන්න දිනන්න පින්ගතනේ. මේ මේ පුංචි හාමුදුරන්ට පොඩි ආසාවක් ඇදලා තියෙනවා පින්ගතනේ. සමපෝෂයි, ඒ කියන්නේ කිරි වලට සමපෝෂ දාලා වළඳන. මේක දේශනාක මම කියලා ඇති මං හිතන්නේ. උන්වහන්සේ මේක කඩා ගන්න හදලා පින්ගතනේ. අර කුසියට ගියාම සම්පෝෂ උන් තරම් තියෙනවා ඔය පූජා කරපුවා. නැවත අපි යන්න එපා කියලා දෙන්නේ කුසියට. කුසියට වඩිනවා. උයන්න පියන්න සම්බන්ධ වෙනවා නම් කවුරුහරි ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ වඩිනවා. ගබඩාව බාර දීලා තිනවන කාට හරි ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ වඩිනවා. මුනි බාර පිළිස ඇවිල්ලා බලලා ඒ අඩුපාඩු තිනවන නම් ඒ ටික කරනවා. මංවත් වඩින්නේ නැහැ මොකටද? ඔන්නම් උන්වහන්සේට පුළුවන් ගිහිල්ලා හදාගෙන වළඳන්න. නැවත උන්වහන්සේ මේ කඩා ගන්න හදලා අන්තිමට ඒත් හිත ඉඩ දෙන්නේ නැහැ. ඉල්ලනවා. ඒක නිසා අන්තිමට උන්වහන්සේ කියලා උන්වහන්සේ ගුරුවරයාට කිව්වා. හරියට වින්දේ ඔබ හිතලා බලන්නකෝ, ඔබගේ දරුවා මේක කරයි, දැන් ඉන්න දරුවා නම් කරයිද නැද්ද කියලා විශ්වාසයක් නැහැ. නමුත් ඔබට ඉන්න හොඳ දරුවා කරයි වින්දේ, ඕක නෙමෙයි. ඒ දරුවට අඩු වයසෙන් ගෑණියෙක් එහෙම ඕන වෙලා තිබුණා නම් අන්න ඒක ওই විදිහට කරයි වින්දේ. මම මේ කියන්නේ හාමුදුරුවෝ හොඳේ ඔබේ දරුවා නරකයි කියලා නෙමෙයි. ඔබේ දරුවාත් හාමුදුරුවෝ කෙනෙක් වෙනවා ළඟදී බලන්නකෝ නැද්ද කියලා. ඒකට යන්නේ බොහොම ටික වෙලාවයි වින්දේ, ඔබට මේ දහම තේරෙන්නේ විතරයි. මොකද මන් දන්නව මේ ලෝකෙන ශ්‍රේෂ්ඨම අම්මල ටික මෙතන ඇවිදලා තියෙන්නේ. තමන් මොනවද වටිනවා කියලා විශ්වාස කරන්නේ, අන්නේ වටිනේ තමන්ගේ දරුවන්ට දෙන්න උත්සාහ කරන ශ්‍රේෂ්ඨ අම්මල ඇවිදලා තියෙන්නේ. ඒක අපි දන්නවා. ඉතින් ඔබට මේක මේකේ තියෙන වටිනකම තේරෙන්න විතරයි ඕනේ. ඊට පස්සේ ඔබ ගෙදර ආරවුලක් ඇති කරන එක මන්නේ දරුවා පැවිදි කරනවා ඊට පස්සේ. අපි දරුවා පැවිදි කරන්න කියන්නේ වෙන එකකට නෙමෙයි බෙන්. දරුවට යහපතක් වෙන. අපිට වෙලා තියෙන යහපත එයාටත් වෙන්න. තව අපිට යහපතක් වෙන්න තියෙනවා. යහපතක් වෙන්න තියෙද්දිත් මෙච්චර යහපතක් වෙලා නම් පින්ගතන. තාම මොකද කතා කරන්නේ? ඉතින් මේ ස්වාමින් වහන්සේ පින්ගතන ඊට පස්සේ ගිහලා ගුරුහා මේ ගමගේ ගුරුවරයාට කිව්වා ඒක. ඊට පස්සේ ඒ ගුරුවරයා ගුරුවරයා ගාවටම අරන් ගියා කෙලින්ම. මොකද ඒ ගුරුවරයාට පුදුම පැහැදීමක් ඇති වුණා මේ ශිෂ්‍යයා ගැන. අමාදසන හාමුදුරු ගාවටම අරගෙන ගියා. අර නිල එතන අවසන හාමුදුරුව තමයි මේ ප්‍රශ්න විසඳුවේ. මොකක් කළද? උන්වහන්සේ එකක් හදලා දීලා. හදලා දුන්න පෙන්. උන්වහන්සේම හදලා දුන්නා. ඕක ගණන් ගන්න එපා පොඩි හාමුදුරුවෝ. අපි වඩිමු. උදේක කුසියල වැඩලා උන්වහන්සේ මේක හදලා අර ස්වාමීන් වහන්සේට පූජා කළා. හැබැයි උන්වහන්සේක වළඳන ගම ආයි මුළු ජීවිත කාලෙටම මේක නොපා වෙන්න. ඒ කියන්නේ ආයි කවදාවත් ඕන නැති වෙන්න අවශ්‍ය බුදුබණ ටික කියවා. දෙදෙන් පස්සේ උන්වහන්සේ ආයි කවදාවත් ඔක ඉල්ලයිද? නැතේ. ඒකයි තියෙන්නේ. මේ ගුරුවරුත් එක්ක ඉන්න එකේ මහා පුදුම ආශ්චර්යයක් තියෙන සිංහත. හැබැයි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එහෙම තමන්ට මොකක් හරි වුණාද මේ මට ඕනේ මම පැවිදි වෙනවා කියලා මම මොකද මට ඕනේ කියලා එහෙම හදා ගන්නවා නම් පිංගතුනි. ඒ කියන්නේ මොකද ඒ මනුස්සයා හිස් පැවිද්ද මේ ආරාමෙ නම් ඉන්න දෙන්නේ නැහැ එහෙමයිද? ඕනින් කීපයක් දීලා පන්නලා දානවා. ඔබේ දරුවාට බොහොම ආදරෙන් අපි එන්න කිව්වා වගේම පිංගතුනි ඇවිල්ලා වැඩි හරියට කියලා නැත්තම් පන්නලා දානවා. ඒක තමයි විදිය. මොකද හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිස. ඉතින් මම ඔබට කියන්නේ පිංගතුනි නිගමන හිතන බලන්න මේ කාමයේ වගේ අවස්ථාවවලදී හැමතිස්සෙම මේ ලෝක සත්‍යය ගන්න වැරදි දෙයක් නිගමනීය විදිහට. නමුත් ඒවයි ආස්වාද ස්වභාවෙ ඊට පස්සේ අහු වෙනවා. ඒ අහු වෙලා ඒ ආස්වාද පස්සේ හරිසරන්න හදනවා.
තරුණ දරුව 100කට කතා කරොත් මේ මරලා පැවිදෙන්න කියලා ඒගොල්ලෝ පැවිදෙන්නේ නැති එක හේතුවයි තියෙන්නේ. ඒ තමයි පස්වෙනි කාම ආස්වාද විඳින්න බැරිම කියන. නමුත් ඒගොල්ලන්ට මොහොතක් අමතක වුණා නේද? බැරි වෙලා හරි වැරදිකාරය මොකද වැරද්දකට අහු වෙලා හිරේ ගියොත් එහෙම එක විඳින්න වෙන්නේ නැහැ කියලා කවදා? තවම විඳින්න වෙන්නේ නැති ඕන තරම් හේතු කාරණා තියෙනවනේ. ජීවිතාන්තයේ හිරේ ගියොත් එහෙම ජීවිතාන්තයේ කොහොමද දෙයක් හම් වෙන්නේ නැන්නේ කවදා? ඒකයි තියෙන්නේ මේ ලෝක තත්ත්වය අපි හිතන යමක් හොයනවා. අර අර පොඩි පොඩි තැන්වලේ ආස්වාද ගති තියෙනවා අපි හිතන. ඒවත් ඉතින් අර මේ ලෝකයේ පැවැත්මට ශරීරවල පවා අපි හිතන ස්නායු පද්ධති පිහිටින් අනුව විවිධ තැන්වල ස්නායු වැඩිපුර පිහිටලා ඒකක වර්ගඵලයක් ඇතුළේ තියෙන ස්නායු ඝනත්වය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අපි හිතන සමහරවිට සුවදායි තැන් දැනෙනවා ශරීරයට පවා. ශරීර සුවයක් කියන එකක් තියෙනවනේ. ඒක හරි හඳුනා කියලා දැනෙන සුවය ශරීරවලට. ඉතින් ඔන්න ඔය තත්ත්වයක් තියෙනවා අපි හිතන. ඕක හොයන්න තමයි මේ ලෝක සත්‍යය මේ විදිහට සැරිසරන්නේ. නමුත් මහා අපරාධයක් මේ කරගන්නේ සිංහද. ඔබ හොඳටම දන්නවා මේ රටේ මෙච්චර ප්‍රශ්නයක් තියෙනවා. කොරෝනා කියලා ප්‍රශ්නයක් තිබුණා. මේව ඔබට හිතන්න මම මේ කියන්නේ. මොහොත් නෙමෙයි. ඔබ හිතන්න එච්චරයි. දැම්ම තීන්දුව తీරන ගන්න ඕනේ නැහැ. ඔබ හිතන්න මේ දේවල්. කොරෝනා තිබුණා. මේ ඉස්සරහා වනහල හිටපු සමහර අය ආවේ නැහැ අය. ඇයි ඒ? මැරිලා ඒගොල්ලෝ. අපිට ෆොටෝස් එවලා තිබුණා. මේ අපි මේ මෙතන මේ ඇවිල්ලා මේ කුළුපගු විදියට මේ බනහන මිනිස්සු. මැරිලා. මහා ලොකු අසංගතයක් ගියානේ පුංගෙන් මේ ලෝකේ පුරාම. එළියට බහගන්න විදියක් නැති හිටියා. මිනිස්සු මේ මැරෙනවා ඇවිල්ලා අර ඔබ දැකින නැති ඉන්දියාවෙම පුංගෙන් පුච්ච ගන්න විදියක් නැතුව මහා අරගල කර කර හිටියා මිනිස්සු නේ. දැන් මොකක් මතක නැහැ නේ. තංගාල පුංගෙන් අමතකගෙන යනවා. මොකද හේතුව ආස්වාදී මායාවෙන් ආපෝසරයක් මේක බැහැලා යනවා. නමුත් මම ඔබට කියන්නේ පින්වතුනි මේ දේවල් පොඩ්ඩක් මතක් කරගෙන බලන්න. මේ ජීවිතයේ කියන එක පින්වතුනි මොන තරම් පීඩාකාරී තත්ත්වයක් හදද දුවන්නේ කියලා. නමුත් අපි මේ ධර්ම දේශනා කරන්නේ පින්වතුනි ඔය පීඩාවෙන් ඔබට නිදහස් වෙන්න නෙමෙයි. මේ ධර්ම දේශනා කරන්නේ පින්වතුනි අරූපාවචර බ්‍රහ්මලෝකේ ඉන්න බ්‍රහ්මයන් නිදහස් වෙන්න පුළුවන් වෙන. ඒ කියන්නේ ශාරීරිකව මාත්‍රයක්වත් දුකක් කරදරයක් නැති මනුස්ස මේ පිරිසක් ඉන්නවනේ අරූප බ්‍රහ්මයෝ කියලා. අන්නේ බ්‍රහ්මයන්ට ඇහෙනව නම් පින්වතුනි. ඇහෙන්නෙත් නැන්නේ. නමුත් ඇහෙන අනගඩම තරම් පින්විතනි අන්නේ යට මේ තමයි මේ ධර්ම දේශනා කරන්න යත. මොකද ඔය කියන ශාරීරික දුක්කයට එහා ගිය මහා දුක්කයක් තියෙනවා. අපි ඒක පෙන්න ගන්න. ඒ දුක්කේ මොකද්ද කියලා අපි බලමු හොඳට. ඒක කොච්චර දුක්කයක්ද කියලා කිව්වොත් එහෙම පින්විතනි. අවීති මහා නරකාදී ඔබ දන්නවනේ. ඈ? දන්නවනේ? මේ හතර වැඩි හරියක් හිටපු තැන අවිති මහ නරකාදී බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා නම් සමහරවිට ගොඩක් දුරට අවිතිය තමයි ඉන්නේ නැත්තේ. හේතුව මොකද? මේ බුදු කෙනෙක් පහළ වෙනගෙන රහතන් වහන්සේලා කෝටි ගාණක් පහළ වෙනවා. කේන්ති ගියා කියන රහතන් වහන්සේ නමක් එක මොකද වෙන්නේ? ගත්ත පොල්ලක් ගහලා දැම්ම බලනකොට රහතන් වහන්සේ නම. අම්මා කෙනෙක් ලෝකේ ඉන්නවා කියන තාත්තා කෙනෙක් එක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඉපදෙනවා කියලා කියන්නේ. ආනන්තරීය පාප කර්මයක් වෙන පරිසරය හැදිලා තියෙනවා. රහතන් වහන්සේ ලෝකේ බිහි වෙනවා කියන්නේ. ශාසනයක මහන වෙලා උපසම්පදාව ලබනවා කියලා කියන්නේ. වැරදි විදිහට ගත්තොත් එහේ මේ දේවල් වැරදි විදිහට දහම අරගෙන වැරදි විදිහට උපසම්පදාවත් අරගෙන වික්ෂු පිරිසක් වෙන් කළොත් එහේ අනික් වික්ෂුන් වහන්සේලාගෙන් දැන් මොකද වෙන්නේ ඊළඟටයි ආයි ඔය කියන සත්‍යද දැන් ඔය විදිහට පින්විතනේ අවිතමාන රකාදීර ඕන තරම් ගිහිල්ලාදී අපි ඒකනේ ක්‍රමේ පින්විතනේ අවිතමාන රකාදී කියන්නේ චිත්ත වීතියක් තරම් වෙලාවක්වත් චිත්ත වීතියක් නැගෙන තරම් වෙලාවක්වත් සැපයක් සුවයක් පහසුවක් තියෙන දණක් නෙමෙයි ඔන්න ඔය කියන අවිතමාන රකාදී දුක් විඳින නිර්සත්‍යයට ඒ දුකෙන් නිදහස් වෙන්න කලින් කරගන්න දෙයක් තියෙනවා පින්විත. ඒ කියන්නේ අර අන්ත මහා ශාරීරික දුකෙන් නිදහස් වෙන්නත් කලින් ඒකට තියෙනවා යමක් කරගන්න. ඒ තමයි පින්විත දුකෙන් නිදහස. මහා පීඩාකාරී තත්ත්වයක නිදහස් වෙන්න තියෙනවා. ඒක නිසා හැබැයි ඒක පින්විත ශාරීරික දැවෙන අර මහා ගින්දරට පිච්චෙන ඒකෙන් නෙමෙයි නිදහස් වෙනෝනේ මුලින්ම. ඔය නරකාදී ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම, "හරි, උඹට මේකෙන් නිදහස් වෙනවද, අරකින් නිදහස් වෙනවද ඕනේ කියලා පින්විතනේ." කතා දෙකක් නැතුව කියන්නේ. අර කියපු දෙවනි මානසික පීඩාවෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. ඒ පීඩාවද අපි අඳුනගන්න උත්සාහ කරමු. ඒ තරම් ප්‍රබල පීඩාවක් මේ මිනිස්සු ඉන්නේ. පින්විතනේ, ඒක අවිතිමා නරකාදී ඉන්න නිර්සත්‍යයක් ඉඳලා නේව සංඥා නා සංඥායතනයේ තියෙන බ්‍රහ්මයා දක්වාම පින්විතනි පොදු කාරණාවක්.
අන්නේ පොදු කාරණාව තමයි අපි කතා කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔය පොදු කාරණාව පිළිබඳ. ඒක මේ 31 ලෝකවාසීන්ටම සත්‍යයක්. ඒකයි කිව්වේ මේ මුළු තුන් ලෝකෙටම සත්‍යයක් තියෙනවා. ඒ මොකද්ද? දැන් මේ කය කියන්නේ තුන් ලෝකෙටම සත්‍යයක් නෙමෙයි පිළිබඳ. මේක ඔබට සත්‍යක් වගේ පේනවනේ. මේක සත්‍ය අපිද මේ පරමාණු හරි මොනවා හරි හැදිලා තියෙන කයක් තියෙනවනේ. මේක පිළිබඳ තුන් ලෝකෙටම සත්‍ය නෙමෙයි. මොකද මේ කය දිව්‍ය ලෝකෙට යනකොට නෑ. මේ මස්ලේ කයක්. මස්ලේ ඒ කයත් නෑ පිළිබඳ රූපාවචර බ්‍රහ්ම ලෝකෙට යනවා. ඒකයත් නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට යනවා. එහෙනම් මේකය සත්‍ය වෙන්නේ මෙහෙට විතරයි. තරකාදීටවත් සත්‍ය නෑ මේකයි. නමුත් මේ මුළු තුන් ලෝකෙටම සත්‍යයක් තියෙනවා. මේ මුළු තුන් ලෝකෙටම පිටව එකම සත්‍යය තියෙන්නේ. අන්න ඒක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. අන්න ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අදිෂ්ඨාන කරන පිරිසට කියනවා මේ හිතනේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒක පැවිදි ශ්‍රාවකයෝ වෙන්නත් පුළුවන්. ගිහි ශ්‍රාවකයෝ වෙන්නත් පුළුවන්. අනගාරික අනගාරිකා වශයෙන් ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාව වෙන්නත් පුළුවන්. උපාසක උපාසිකා වශයෙන් ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාව. සාමණේර උපසම්පදා වශයෙන් ඉන්න ස්වාමින් වහන්සේලා ශ්‍රාවක ශ්‍රාවිකාව වෙන්නත් පුළුවන්. භික්ෂු භික්ෂුණී වශයෙන්. හැබැයි ඔය ශ්‍රාවකත්වය ලබන්න නම් ඒකාන්තව පිටුතුනි ඔය මේ තුන් ලෝකෙටම පොදු වෙච්ච යම් ධර්මතාවයක් තියෙනවා. තුන් ලෝකෙටම පොදු වෙච්ච යම් ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න. එහෙනම් දැන් මට කියන්න කවුරු හරි කෙනෙක් අඬාගෙන එනවා, අනේ අපේ අම්මයි තාත්තයි දෙන්නම වාහනයක යට වෙලා මැරෙනවා මම දැක්කා, මට නම් හසර එපා වෙලා තියෙන්නේ, මට පැවිදි වෙන්න ඕනේ කියලා. ඔබ මට කියන්න, මා ඔහුව පැවිදි කරගත යුතුද? හේතුව පැවිදි වෙච්ච දවස ඉඳලා භගවතෝ තස්ස ශාවකෝ හමස්මි කියයි නේද? මට ගැලපෙන්නේ නැණි තාම. රැකවරණේ දෙනවා. අර ෂොක් එකක් වෙයි තියෙන්නේ. අම්මන තාත්තට පුදුම විදිහට ආදරය කරපු දරුවෙක්. ඉතින් තුන් දෙනාත් එක්ක තුන් පත්‍ර යන වගේ හිටියා. ඉතින් හරි හොඳයි මනමාලිය බලන්න කියලා යන්න ගියා. එනකොට වාහනේ හැපුණා. තාම ඉස්සරහම අම්මගේ තාත්තගේ ඔළු දෙකට උඩින් ට්‍රක් එකක් ගියා. තේින්නේ හරි shocking news එකක්. එච්චරයි. ඒ shock එක එතෙන් තියෙනවා. ඒ shock එක පිට තමයි එන්නේ ආවේ පැවිදි වෙන්න. එහෙනම් මොකද අපි කරන්න ඕනේ ඉස්සෙල්ලම? අපි ඔබට හැමදෙස්සම කියලා තියෙනවානේ excite වෙච්ච වෙලාවට තීරණ ගන්න යන්න එපා. දුකෙන් හෝ සතුටෙන් excite වෙච්ච වෙලාවල් තියෙනවානේ. ඒ වෙලාවට කිසිම තීන්දුවක් තීරණයක් ගන්න යන්න එපා. මොකද ඒක ගන්නෙ හරි තීන්දුව තීරණ නෙමෙයි. ඉස්සෙල්ලම කරන්නේ අපි නැගපු තලෙන් මක් කරනවද? හිමීට පල්ලමට බැලලා අපි පොළවේ ආය අඩිය තියා ගන්නවා. තියාගෙන පොඩ්ඩක් බටහිර බලලා හොඳයි දැන්. මොන හොඳ පොසිෂන් එකකට ආව? දැන් කරන්නේ මොකද? අන්න දැන් මොකද්ද ප්‍රශ්නේ කියලා හොයලා බලන්න. එහෙනම් පිංගතුනි ඔබ හැමෝටම අපි කියන්නේ ඔබේ ජීවිතේ ප්‍රශ්න එන ඕන තරම් ජීවිතේ සතුටුදායක දේවලුත් එනවා. ඔය දෙක ගැන නෙමෙයි අපි කතා කරන්නේ. නමුත් එකක් ඔබ තේරුම් ගන්න. ඔය පෙරලි පෙරලි ඔය යන ජීවිතේ මහා දුක් හඳන් විඳගෙන ඔය අරගෙන යන ජීවිතේ වර්ධ කියලා ජීවත් වෙන්න තරම්. ඒකෙන් කියන්නේ මැරෙන්න කියලා නෙමෙයි පිංගතුනි. මරනවා කියලා වැඩක් නැහැ. මරනවා ප්‍රශ්න හින්දා නම් ඔබ ඔක්කොටම කලින් මැරෙන්නේ කවුද? මං. ප්‍රශ්න විසඳන්නේ නැහැ. ප්‍රශ්න විසඳන ක්‍රමේ හොයලා තියෙනවා තථාගතයන් වහන්සේ. ඉතින් අපි මොහක් හරි කරව පිනකට අපිට ඒක හම්බුණා. ඒක නිසා දැන් අපි ඒ පාරේ යනවා. ඒ පාරේ යනවා කියලා කියන්නේ පිංගතුනි ඒ කාන්තෙන් අපිට මේක ඉවර කරන්න පුළුවන්. මං ඔබට ඒ කාන්තෙන්ම කියනවා පිංගතුනි ඔබට අරිහත් වෙන්න පුළුවන්. හැබැයි මද තියාගන්න. ඒවට කන්ඩිෂන් තියෙනවානේ. හරියත් වෙන්න පුළුවන්. ඔබට රජ වෙන්නත් පුළුවන්. මේ දැන් රටේ ජනාධිපතිවරයෙක් ඉන්නේ. ඉස්සෙල්ලත් හිටියේ, ඊටත් කලින් හිටියේ, ඊටත් කලින් හිටියේ, ඊටත් කලින් හිටියේ. ඒ මහත්තයෙක්ගේ දැන් ඔය ජනාධිපතිවරියක් හිටියේ. ඒ ජනාධිපතිවරිය මම ඔය එංගලන්තේ ඉන්න කාලේ මම අහගෙනයි කියනවා එතුමිය අර සේන්ස්බරි කියන මේ ඒ ලොකු සුපර් මාකට් තියෙනවානේ ඒක බව වැඩ කළා තියෙනවා කියලා. ඇත්තද බොරුද කියලා මම දන්නේ නැහැ. එතුමිය නෙමෙයිනේ එතකොට. නේ කවුද අර පුංචි කෙල්ල? එහෙම නේද? ඒක පිටරට ගියා කෙල්ලේ. ඔව් අපි කවුරු පිටරට ගියත් ඉතින් කොහේ හරි තැනක වැඩ කරන්න බෑ. මොකද රජිනේ ගෙදර ඉනවරනේ දෙන්නේ නැහැ නේ කාටවත්. එහෙනම් ඒ කාලේ එහෙම වැඩ කරද්දි කවුරුත් දැනගෙන හිටියද පින් ඉඳන් එහෙම එකක් ගැ. එහෙම ගන්නෑ.
ඉතින් ඒකයි තියෙන්නේ. එහෙනම් දැන් හොඳට අපි ඔළුවේ තියාගමු. අපි මේ ඇවිදලා ඉන්නේ මොකටද? මෙන්න මේ කියන මහා සත්‍ය අවබෝධ කරගන්න. අන්නේ සත්‍ය අවබෝධ කරන්න කරපු අදිස්ථාණයෙන් ඔබට බය නැතුව කියන්න පුළුවන් මොකක් කියලාද? භගවතෝ තස්ස ශ්‍රාවකෝ හමස්මි. එහෙනම් අපි මේ මහා ශ්‍රාවකත්ව ප්‍රකාශනය කරලා මහා අදිස්ථානයක් කියලා අපි මේ ධර්ම තව තව තේරුම් ගන්න උත්සාහ කරමු. ධීරස්ස විගත මොහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනිඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාධු පඤ්ඤස්ස වෙස්සන්ත රස්ස විමලස්ස භගවතෝ තස්ස ශාවකෝහමස්මි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අකතංක තිස්ස තුසිතස්ස වන්ත ලෝකාමිසස්ස මුදිතස්ස කත සමනස්ස මනුජස්ස අන්තිම සාරීරස්ස නරස්ස අනෝපමස්ස විරජස්ස භගවතෝ තස්ස ශාවකෝහමස්මි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අසංසයස්ස කුලස්ස වේනයිකස්ස සාරථීවරස්ස අනුත්තරස්ස රුචිර ධම්මස්ස නික්ඛංකස්ස අභාසකරස්ස මානච්චිදස්ස වීරස්ස භගවතෝ තස්ස ශාවකෝහමස්මි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නිසභස්ස අප්පමේයස්ස ගම්භීරස්ස මෝනපත්තස්ස ඛේමංකරස්ස වේදස්ස ධම්මට්ඨස්ස සංවුතත්තස්ස සංගාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස ශාවකෝහමස්මි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නාගස්ස පන්තසේනස්ස කීන සංයෝජනස්ස මුත්තස්ස පටිමන්තකස්ස ධෝනස්ස පන්නද්දජස්ස වීතරාගස්ස දන්තස්ස නිප්පපංචස්ස භගවතෝ තස්ස
සාවකෝහමස්මි නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඉසිසත්තමස්ස අකුහස්ස තෙවෙජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිතවේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස හරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වෙය්‍යාකරණස්ස සතිමතෝ විපස්සස්ස අනභිනතස්ස නොආපනතස්ස අනේජස්ස වසීපත්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සම්මග්ගතස්ස ජායස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස අසිතස්ස අප්පහීනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස තින්නස්ස තාරයන්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සන්තස්ස භූරි පඤ්ඤස්ස මහා පඤ්ඤස්ස වේත ලෝභස්ස තථාගතස්ස සුගතස්ස අප්පටි පුග්ගලස්ස අසමස්ස විසරදස්ස නිපුනස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස තන්හච්චිදස්ස බුද්ධස්ස වීතධූමස්ස අනුපලිත්තස්ස ආහුනෙයස්ස යක්ඛස්ස උත්තම පුග්ගලස්ස අතුලස්ස මහතෝයසග්ගපත්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං ගහපලෙට ස්ථාවර විසඳුම අපි දෙනවා විසඳුම මොකද කරන්න තියෙන්නේ ගහපලෙ හැදෙන්න කලින් ඉඳලා සීලාදී ගුණධර්ම යන රැකගෙන අදිස්ථාන තියන්න පුළුවන් කෙනෙක් වෙන්න භගවතෝ තස්ස ශ්‍රාවකෝ හමස්සේ ඕනෙම ගහ දෙවිතාවෙක් කැවිදෙල්ල ඔබට කරදරයක් කරන වෙලාවට සමහරට ඇහුවොත් බැරි වෙලා හරි තෝ කවුද කියලා කියන්න තියෙන මොකද්ද භගවතෝ තස්ස ශ්‍රාවකෝ හමස්සේ අන්නේ වෙලාවට පින්විතනි අත තියන්න උත්සාහ කළත් ඉහමොළ පැලිලෙයි හැබැයි මතක තියාගන්න ඕනේ යකඩයක් අල්ලන්න බැරි වෙන්නේ පින්විතනි ඒ යකඩේ රත් වෙලා තියෙන වෙලාව ඒකයි තියෙන්නේ යකඩ ඕනේ තරම් අල්ලන්න පුළුවන් මිනිස් ඕන කෙනෙකුට නමුත් යකඩ රත් වෙලා තියෙන කොට අල්ලන්න බෑ එහෙනම් සීලාදී ගුණධර්මයන්ගෙන් පිරිච්ච ඔබව තව කෙනෙකුට ග්‍රහණයට ගන්න බෑ ඔබව ග්‍රහණයට ගන්න පුළුවන් ඕන කෙනෙක් අන්න ඒකයි කියන්නේ සිංහල නයුක්තං කූපකරණං සන්දීප්තේ වන්නිනා ගුහේ ග්‍රහපල එනවා මිනිස්සුන්ට ජීවිතේ මම මේ කියන්නේ ග්‍රහපලෙන් බේරෙන්න නෙමෙයි මුළු ඔක්කොම අපලෙන් බේරෙන්න ක්‍රමය කියන්නේ නමුත් මේකතරේ ග්‍රහපල එනවා මිනිස්සුන්ට ඒ ආවට පස්සේ බෝධිය මතක් වෙනවා බෝධි පූජා තියෙන එක පිනා බෝධි පූජා තිබ්බට ග්‍රහපල සනීප වෙන්නේ හැබැයි එකෙන් කියන්නේ බෝධි පූජා තියන්න එපා කියලා නෙමෙයි බෝධි පූජාව කියන්නේ පිනක් මොකද බෝධි පූජාව කියලා පින්වතුනි ඔබේ පූජා තියෙන බෝධියට නෙමෙයි එහෙනම් ගහකට නෙමෙයි ඔය පූජාව කරන්නේ ඒක නිසා පිනක් ඔබ ඔය පූජාව කරන්නේ කාටද තථාගතයන් වහන්සේට පූජා කරා ඒක පින්වතුනි ගහකට නෙමෙයි වැලි ගොඩක් ගහලා ඉවරලා පින්වතුනි මේ තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනක් කියලා හිතාගෙන ඒ කියන්නේ ආයි ප්‍රමුඛ වෙලා ඉල්ල දිනක් ආවද තථාගතයන් වහන්සේ කියන්නේ පින්වතුනි මේ ලෝකෙදී තියෙන බුද්ධ ශක්තිය වීතරාගී වීතදෝෂී වීතමෝහී කියන මහා ගුණයක් තියෙනවා මේ ලෝකෙ පිටින් ඔය ගුණ අතර මව් ගුණය කියන්නේ තව එක ගුණයක් වීතරාගී වීතදෝෂී වීතමෝහී කියන මේ ගුණය තමයි මේ ලෝකෙ ඉස්මුදුනේම තියෙන්නේ මව් ගුණය කියලා එහෙකුත් තියෙනවා පිය ගුණය කියලා එහෙකුත් තියෙනවා ඒවා තියෙනවා පින්වතුනි ඊට වඩා යටින් ඒවා ඉතින් අහසයි පොළොවයි වගේ ගොඩාක් වෙනස් දුරකින් තියෙනවා මේ දේවල්. ඒ වීතරාගී වීතදෝෂී වීතමෝහී කියන ගුණය සිහිපත් කරන හැම වෙලාවකම පින්වතුනි. අර අපි අහලා තියෙනවානේ අභිවාදන සීලිස්ස කියලා. ඒ කියන්නේ සීලවන්ත ගුණවන්ත උතුමෙකුට වඳින එක. ඒක තුලින් තමන්ට යහපතක් වෙනවා කියලා. පුණ්‍ය ශක්තියක් නැගෙනවා කියලා.
පින්වතුනි, ඒ සීලවන්ත ගුණවන්ත පුද්ගලයෙකුට බඳිනකොට නෙමෙයි ඒක වෙන්නේ. සීලවන්ත ගුණවන්ත පුද්ගලයෙකුට වඳින්න ගියොත් එහෙම කාටවත් පින් කර ගන්න හම් වෙන්නේ නැහැ. මොකද හේතුව? දැන් අපි මේ කතා කරගෙන යන්නේ එහෙම එකෙක් නැහැ කියලා නේ. ඔකේ ඒක නෙමෙයි පින්වතුනි. සීලවන්ත ගුණයට අනේකට තමයි වන්දනාව කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. පුද්ගලයාව දාගෙන මොකද පුද්ගලයාව අතර ගන්න බැරුණොත් එහෙම මොකද ඉන්න තැන හොයනවනේ හැමදෙස්සම. දැන් සීලය තියෙන්නේ කාගාවද? පුද්ගලයාගේ ඇඟේ. එහෙම හරි අර හිතන්න පුරුදු වෙලා තියෙන පිංගුදින හැම එකක්ම පිළිදලා තියෙනවා, හැම එකක්ම තියෙනවා, අතන තියෙනවා, මෙතන තියෙනවා, එහෙමනේ කියලා අපි පුරුදු වෙලා තියෙන හිතන්නේ. මේ හෙනේ පාත් වෙච්ච දවස් ඉඳලාම පිංගුදින මේ අනන්ත සංසාරයකට කලින් ඔය හෙනේ පාත් වෙච්ච දවස් ඉඳලාම පිංගුදින අපි හිතන්න පුරුදු වෙලා තියෙන ඔන්නේ ක්‍රමයට. ඒක නිසා තමයි කොළඹ ගියා කියලා කිව්වහම තාම බලාගෙන ඉන්න කට අරගෙන. ඒ ගැන හරියට විස්තර දැනගන්න. කවුද කොළඹ ගියේ කියලා? අන්න අරක තිබ්බා. අන්න අරක තිබ්බා කිව්වහම ඕක පිටරට දණක් හොයනවා හැමතිස්සෙම. පිටින්ද කොහෙන්ද තිබ්බේ? බිමෙන්ද තිබ්බේ? මේ සුලින්ද තිබ්බේ? කොහෙන්ද තිබ්බේ? කිඹ දණක ඉහංග මිනිස්සු. ඔන්න ඔය විදිහට පිටින්දනි තියෙනවා. ඉතින් මේ සීලවන්ත ගුණවන්ත ස්වභාවය කියනකොට පිටින්ද මේ සීලවන්ත ගුණවන්ත ස්වභාවය පිටරන තැන හොයනවා. ඒ පිටරන තැන හෙව්වට පස්සේ පිටින්දනි ඔන්න පැවිදි රූපයක් දකිනවා. මෙන්න මේක සීලවන්තයි ගුණවන්තයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ පිටින්දනි? මේ පැවිදි රූපෙට වඳිනවා. සීලවන්තයි ගුණවන්තයි කියලා උපාසක රූපයක් හොයනවා. ඊට පස්සේ ඊළඟට උපාසක රූපයට වඳිනවා. ඉත උපාසක රූපයක් හදලා තියෙනවා. ඒක නිසා මං කියන්නේ ඒක ඒක කිසි වැරද්දක් නෑ පින්වතුනි. අපි මේ කතා කරන්නේ ත්‍රිමාණයේයි ත්‍රිමාණයේ ගැනනේ. ත්‍රිමාණය කියන්නේ මොකද්ද? අපේ භාෂාව. අපි අලුතෙන් හදාගත්ත ඒවා නේවා. ත්‍රිමාණ කියන්නේ මොනවද? මේ දින පරමාර්ථ ධහමට අපි ත්‍රිමාණ කියනවා. ත්‍රිමාණ කියන්නේ මොකද්ද? මේ දින සම්මුති ධහමට. එතකොට එහෙනම් සම්මුති ධහමේ කිසි ගැටලුවක් නෑ පින්වතුනි. ඒක එහෙම තියෙද්දි මොකද සම්මුති ධහම ඉඳලා තමයි පරමාර්ථ ධහම ස්පර්ශ කරන්න වෙන්නේ. කවදාකවත් පරමාර්ථ ධහම තුළ ජීවත් වෙන්න බෑ කාටවත්. පරමාර්ථ ධහමෙන් අවබෝධ කරගන්නයි තියෙන්නේ මේ දේවල්. ඒ අවබෝධ කරගෙන පින්වතුනි මේ සම්මුති ධහම තුළ ජීවත් වෙනවා. එහෙනම් මේ සම්මුති ධහම තුළ මේ තියෙනවා. ඔය තියෙන්නේ මේ මේ රූපයක් හදලා තියෙනවා. පැවිදි රූපය කියලා මේ මේ තියෙන පැවිදි රූපය. දැන් මේ පැවිදි රූපෙට පින්වතුනි ඔටුන්නක් එහෙම දාලා ඉවරලා ආයුධයක් එහෙම අතට අරන් හිටියොත් දැන් ඒක වෙනස්. එතකොට නිකන් සීලේ මක් වගේද? සීලේ නෑ වගේ. එනේ පැවිදි රූපේ තමයි පින්වතුනි දැන් මේ සීලය පිළිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මොකද කරන්නේ? දැන් තථාගතයන් වහන්සේගේ පිළිමයක් අපි හදලා තිනවා නේද? හැම රටකම ඒ ඒ රටට අනුකූල වෙච්ච පිළිම තියෙනවා. ඉතින් ඒ රටකින් මේ රටට පිළිමයක් ගෙනාවොත් එහෙම අපිට පේනවා මේ මොන කැද වස කැතයිද මේක කියලා. මේ රටෙන් තව රටකට පිළිමයක් ගෙනෙච්චොත් එහෙම ඒගොල්ලෝ කියයි මේ මොන වස කැතයිද කියලා. ඒක පින්වතුනි පන්සලෙන් පන්සලටත් වෙනස් වෙනවා. එක වන්සලක තියෙන පිළිම වගේ නෙමෙයි තව පන්සලක තියෙන පිළිම. එකම වාසුන් නැහැ වන්සල දෙකේ පිළිම දෙකක් හදනකොට. මොකද වෙන්නේ? ඒ පන්සලේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාගේ ස්වරූපයට පින්වතුනි මේ පිළිම ඒ නිර්මාණය වෙන්නේ. ඒ ඒ කියන්නේ මේ ඒ විශ්වයේ තියෙන බලයක් ඇවිදලා නෙමෙයි. ඉතින් දැන් හිතලා බලන්න මෙහි මොකක් හරි පිළිමයක් හදනවා. ඒ පිළිම හදන්නේ හදනකොට අපෙන් අහනවා නේද හාමුදුරනේ හොඳයිද දැන්? හොඳයිද? ඉතින් අපි කියනවා නේ මේක හරියන්නේ නැහැ මහත්මයා. මෙතන මේ මේ පැත්ත වැඩි වගේනේ. ඒ කියන්නේ මොකද්ද මේ? අන්තිමට මේ නිර්මාණය වෙන්නේ කාට ඕනෙකද? මේ අපිට ඕනේ අපි අපි බුද්ධ තේජස කියලා අපිට යන්තම් හරි මාත්‍රයක් හරි හැංගෙන එකක් තියෙනවානේ. අන්න ඒක. මම ඔබට කිව්වේ උඩහා ඔබ දකින්න ඇති පිළිමයක් හදලා තියෙනවා ඔබ ෆොටෝ වලින් දකින්න ඇති. ඒ පිළිම හදන්නේ අපේ ස්වාමීන් වහන්සේලා පිළිසහ එකතු කරලා හැදුවේ බොහොම කලාකාර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මොනකාරද? කලහ නෙමෙයි. කලා. හරි? කලාකාර ස්වාමීන් වහන්සේලා පිළිසහ. ඉතින් උන්වහන්සේලා අනගාරික මහතුරු හැම වෙලේ ඉඳලා ඉතින් අපිත් උදව් කළා. අපිටත් හැමදෙස්සම කොහෙන් හරි සට්කයක් ගහ ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අය උදව් කරද්දී උන්වහන්සේට අපි කිව්වේ ඔබවහන්සේ කරන්න ඕනේ ඔය පිළිම හදන වෙලාවේ ඔබවහන්සේ ඉස්සරහා ගලකුත් තියලා දුන්නා මෙන්න මෙතන වෙලාව ඔබවහන්සේ බුද්ධානුස්සතිය වඩන්න හොඳට හැම අවස්ථාවකම. ඒ කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ තියෙන පරම ගම්භීර ස්වභාවය ඔබවහන්සේට නැගෙන්න කියලා. ඔය හදලා තියෙන තථාගතයන් වහන්සේ නෙමෙයි. නමුත් ඒ ස්වභාවය නැගිලා වහන්සේගේ අතින් ඒක ඔය අඳින ඉරක්නේ පින්වතුනේ තියෙන්නේ. පොඩ්ඩක් යටට මෙහෙම හැන්දකින් හදනවා. ඒ හැදුවට පස්සේ සම්පූර්ණ වෙනස් ස්වභාවයක් ගන්නවා ඒ පිළිමේ. ඉතින් අර ඒ විදිහට පින්වතුනේ ඒ පිළිම කියනවා ඒ පැත්තෙනුත් වෙනස් වෙනවා. නමුත් හොඳට අපි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි දැන් මේ පිළිමේ තියෙනවා මේ පිළිමට වඳිනවා. එතන මේ පිළිමේ ඇතුළේ මොකක් කරන්න ඇති බව හොඳටම දන්නවා නේද? මේකේ තියෙන්නේ පින්වතුනේ මොනවා?
මේකේ තියෙන්නේ මොනවාද? මේ ෆයිබර්. මේ පිළිමේදී. එතන මේ ෆයිබර් බුදුහන්. එතකොට අනුරාධපුරයේ සමාධි බුදු පිළිම තියෙන්නේ. ඒක තමයි ගල් බුදුහන්දුර. තව දැනග තියෙනවා මැටි බුදුහන්දුර. තව දැනග තියෙනවා සිමෙන්ති බුදුහන්දුර. ඒ උඩ හදලා තියෙන කොන්ක්‍රීට් බුදුහන්දුර. එහෙමයි තියෙන්නේ. නමුත් එතනදී ඒ කියන්නේ දැන් බුදු පිළිම වන්දනා කරන්න එපා කියලාද කියන්නේ මේ? නෑ නෑ. ඒ එහෙම කියන අය ඇති පිංගදෙනි. මම ඔබට කියන්නේ ඒව බොහොම අහන්න මේක. අහලා පැත්තකින් තියන්න. හැමදෙස්සම පිංගදෙනි අපි බලන්න ඕනේ ඔපචුනිටි එක මොකද්ද කියලා. ඕනෙම ප්‍රශ්නයක් ආවට ඕනෙම කරදරයකදී පිංගදෙනි ඒකේ ඔපචුනිටි එකක් තියෙනවනේ. අන්න ඒක බලන්න ඕනේ. ඔය දැන් පිළිම වන්දනාවේ පාරේමගෙන එහෙම ඔබ ඒව ඇහුවට කමක් නැහැ. ඒවා පැත්තක තියන්න. තියෙනවා. මම ඔබට දවසක පෙන්වලා දෙන්නම් පින්වතුනි. මේ පිළිම වන්දනාව තුළ විද්‍යාමාන වෙන චතුරාර්ය සත්‍ය මොකද්ද? ඔබ මල් පූජාව කරන්න. මල් පූජාව ඇතුළේ තියෙන චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ඉස්සරහ. ඒක කරලා දෙන්නම් ඔබට. ඔබ පහන් පූජාව කරන්න. හඳුන් කූරු පූජාව කරන්න. දිසිල් පම් පූජාව කරන්න. ඕන එක. නමුත් ඕක ඇතුළේ පින්වතුනි සංගවිත දහමක් තියෙනවා. ඒ දහම එළියට ඇද ගන්න පුළුවන් නම් ඕවා දේවා පුරුදු වුණාට කමක් නැහැ. මොකද කාටවත් අතින් පයින් ගහනව නෙමෙයි. පූජාවක් නේ කරන්නේ. පූජාව ලැබිය යුතු උතුමෙක් ඉන්නවා නම් පින්වතුනි උතුමෙක් හෙවත් ආයි කියන්නේ අර වීතරාගී වීතදෝසී වීතමෝහී ගුණය. දෙව වෙනා මේ මල්වට්ටියක් පූජා කරන්නේ පින්වතුනි වීතරාගී වීතදෝසී වීතමෝහී ගුණයට. කෙනෙක් අහන්න පුළුවන් ඉතින් මල්වට්ටියක් පූජා කළා දැන් බුදුහාඳුරු මල් වලින් මක් කරනවද කියලා. ඉතින් මම ඔබෙන් අහන්නේ බුදුහාඳුර හිටියත් මල් වලින් මක් කරනවා. හැබැයි ඒගොල්ලෝ හිතන්න අයිතියක් නැද්ද එහෙම? ඔබ ඒ තත්ත්වෙටපත් වෙන්න එපා වෙන්ගෙන කවදාකවත්. තව කෙනෙක්ගේ හිතන්න තියෙන අයිතිය නැති කරන්න එපා ඔබ. ඒ ඕන කෙනෙකුට ඕන දෙයක් හිතීමේ අයිතිය තියෙනවා. ඒ හිතපු දේවල් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා රටේ නීතියට වළංගුව. ඒකයි කියන්නේ. මනුස්සයෙකුට අයිතිය තියෙනවා පින්වතුනි මට තිත්ත කුණුහරුපෙන් බැනලා යන්න මෙතනට ඇවිදෙලා. මට තිත්ත කුණුහරුපෙන් බනින්දි ඔබ කවුරු හරි කටහෙල්ලුවොත් එහෙම ඔබ කරන්නේ මොකද්ද? ඒ මිනිස්යාගේ අයිතිය උල්ලංඝනය කරනවා. නමුත් කවුරු හරි මට ගහන්න හැදුවොත් එහෙම ඔබට පුළුවන් ඕන නම් අල්ල ගන්න. හේතුව මොකද? රටේ නීතියට අනුකූල ගහන්න අයිතියක් නැහැ. හැබැයි තෝ අපේ හාමුදුරන්ට ගහන්න හැදුව නැද්ද කියලා ඔබට ගහන්න අයිතියක් තියෙනවද? එහෙමත් අයිතියක් නැහැ. ඒකයි තියෙන්නේ. ඒක නිසා කවුරු හරි මතය ප්‍රකාශ කරන ඒවාට විරුද්ධව යන්න එපා. අපි විරුද්ධ වෙන්නේ නැහැ කිසි දෙයකට. ඕනේ මතයක් ඕන කෙනෙක් ප්‍රකාශ කර ගන්න පුළුවන්. ඒක එයාගේ අයිතිය. එයා ඒක කරගත්ත. නමුත් පින්වතුනි මේවා තියෙනවා එහෙම සංගවිත ධර්මයක්. අපි ඒවා ඉස්සරහට ඉගෙන ගවාර මූලික දේ ඉගෙනගෙන ඉන්න පැය කරන්නේ. ඉතින් එතකොට බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ මොකද උනේ? බුද්ධ පූජාව තිබ්බහම උන්වහන්සේ වැළඳවන්නේ. හරි කියමු බුදුහාමුදුරු වැළඳේ. එහෙනම් පින්වතුනි එදත් අද දැන් ඔය බුදුහාමුදුරු වැළඳේ කියලා අපි ඉස්සරහට ඉගෙන ගමු. කවුද වැළඳේ කියලා? මොකද්ද මේ වළඳනවා කියන්නේ කියලා. ඔය ඔක්කොම ඉගෙන ගමු. මේ කියනේම හරියට ඇහුවොත් පින්වතුනි මාස 3ක් යනකොට ඔබගේ අපේ පිරිමි මහත්තුරුන්ගේ විශේෂයෙන් ඔය මේ පුටුවේ ඉඳගත්තාම මේසේ වදින බඩ බහි මේ දහම හරියට ඉගෙන ගත්තොත් ආඩවා කියන්න බෑ නේද මේ මං උපදිනකොට මෙහෙම තමයි කියලා. මොකද අපි දැකලා නෑ නේද මෙච්චර විතර මේ ඇට තැකිලි. ඔය ඔක්කොම පෙන්නලා දෙන්නම් පින්වතුනි කොහොමද ඔය තඩි වැඩක් ආවේ කියලා. පොඩි තමයි පොඩි කාලේ ෆොටෝ එකක් අරන් බලන්න තරුණ කාලේ කොල්ලා කාලේ ෆොටෝ එකක් අරන් බලන්න කොහොමද හිටියේ කියලා. ඊට පස්සේ ඔක කොහොමද ආවේ කියලා. ඒ ඔක්කොම පින්වතුනි අපිට දහමතුලින් පැහැදිලි කරගන්න පුළුවන්. ඒක මං කියුවේ කන බොනේ හැම එකක් මේ අපි මේ ත්‍රිමාණයෙන් කතා කරන හැම එකක්ම අපි ත්‍රිමාණයෙන් කතා කරනවා. ඒ කතා කරද්දී ඔබට ඇත්ත යථාර්ථය දැක ගන්න පුළුවන්. හැබැයි අපි මේ ත්‍රිමාණ ලෝකෙ තුල ජීවත් වෙනවා. ත්‍රිමාණ ලෝකෙ ඉන්න අයට අපි වචනයක් කියන්නේ නැහැ ඒවා සම්බන්ධ. වචන කියන්නේ නැහැ කියන්නේ එයාට අපහස කරන්නේ නැහැ ඒවත් එක්ක. ඒක හොඳටම මතක තියාගන්න. අපි පුළුවන් තරම් බලන්නේ මේ ධහම අවබෝධ කරගෙන මෙතනින් අයින් වෙන්න. අයින් වෙන්න සහ අයින් වෙන්න උවමනා කවුරු හරි ඉන්නවා නම් අන්‍ය අයවත් ඇදගෙනම අයින් වෙන්න. ඒක තමයි අපිට තියෙන එකම බලාපොරොත්තුව. එතකොට එහෙනම් පින්වතුනි දැන් මේ තදෙන් තථාගතයන් වහන්සේට යම් පූජාවක් කරනවා.
ඔබ ව්‍යංජන 32 එක දළදා මාලිගාවේ ශ්‍රී දළදා හාමුදුරුවන් වහන්සේට පූජා කරනවා. ඒවට අපහාස කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා පින්වත්නි. මහ මොඩ කතා ඒ. ආහාර නාස්ති පිටු දකිමු කී කී කතා කරන බුද්ධ පූජාවක් තිබ්බට පස්සේ. නව දුව දීග දීන වෙලාව පින්වත්නි ඉතුරු වෙච්ච කැම ටික ඔක්කොම දානවා කලක් අපල වල ඇතුළට. ඒවා කවුරු කතා කරන්නේ? ඒකයි මම කියන්නේ මේ මොඩ මිනිස්සුන්ට හිතන මොඩ අදහස. නමුත් එයාට කතා කරන්නයි තියෙන නිසා ඒ ඕන එකක් කියාගත්තේ. නමුත් ඔබ මතක තියාගන්න පින්වත්නි ඔබ මේ පූජාව කරන්නේ බුදුහාමුදුරුවෝ හිටියා නැතා. ඔය පූජාව කරන්නේ පින්වත්නි වීතරාගී වීතදෝසී වීතමෝහී කියන ගුණයට. ඒකයි කියන්නේ බුදුන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්න ඕනේ නැහැ පින්වත්නි පින් කරගන්න මිනිසුන්ට. මොකද හේතුව වීතරාගී වීතදෝසී වීතමෝහී කියන ගුණය පින්වත්නි මේ ලෝකෙන් කවදාවත් අතුරුදහන් වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගුණය ගැන දැනගන්නේ අපි කොයි කාලෙටද? බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලවල, මේ මහා සංඝරත්නය වැඩ ඉන්න කාලවල පින්වත්නි. ඒ තේර පරම්පරාවේ බුදුරජාණන් වහන්සේගේ ගුණ, එහෙම නැත්නම් අපි ඔය කියන වීතරාගී වීතදෝසී වීතමෝහී කියන ගුණය පින්වත්නි තේර පරම්පරාවෙන් කටින් කටට එනවා. ඒකෙන් අපි දැනගන්නවා මෙන්න මෙහෙම ගුණයක් තියෙනවා කියලා. ඒකයි අපි ඔබට හැමදෙස්සම කියන්නේ පින්වතුනි මේ උප්පත්තියෙන් අපි බෞද්ධ වුණානේ. එහෙනම් අම්මා තාත්තා බෞද්ධ වෙලා අපි මහා පුදුම වාසනාවන්ත වුණා. මොකද හේතුව අපි බඩේ ඉඳද්දිත් අම්මා දන ගහලා වැන්ද අපේ බෙල්ලත් කොර වෙන්න. කාටද වැන්දේ? වීතරාගී වීතදෝසී වීතමෝහී ගුණයට. ඒකයි තියෙන්නේ. අපි වෙන අන්‍ය ආගමිකෙක් වුණා නම් එහෙම පිංගතුනි ඒ අයත් මේ දහමට එනවා. නමුත් ඒ අය ගොඩාක් තර්කවාද අස්සේ එන්නේ පිංගතුනි. තර්කවාද කරලා 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 පිළි අරගෙන තමයි එන්නේ. හොඳයි. ආවට පස්සේ බොහොම හොඳට වැඩේ කරනවා. ඒක නේ මම කියන්නේ. පුංචි කාලේ ඉඳලා පිංගතුනි ඔබට වාසනාව තිබුණා පන්සලට යන්න. ඉපදුනාට පස්සේ සමහරට මුලින්ම පන්සලට අරන් යන්නේ. මෙහෙ අරන් එන්නේ. ඉවරිච්ච ගම අරන් එනවා. මොකටද? පූජ කරන්න. සාසනයට පූජ කරන්න. එහෙම පූජ කරපයි ඉන්නවා. ආසනෙට පූජ කරලා තියෙන්නේ. අපි ඊට පස්සේ කියනවා හා එහෙනම් ඔය අම්මයි තාත්තයි දැන් මේ අපේ ළමයව හදලා ඒ අවුරුදු ගාන පිරුණාට පස්සේ අපිට ගෙනත් දෙන්න කියලා. එතකොට ඒවා සංඝ සතු වස්තු පරිස්සම් කරලා හදන්න කියලා කියලා ඒ හරි අනර ඒ කාලේ හිටියේ සීවලි හාමුදුරන්ගේ අම්මා. අනේමනේ අනේ මහා දුකක් විඳලා ස්වාමීන් වහන්සේ මගේ දරුවා කරන්න කියලා. තව නම් දුකක් දෙන්න ඕනේ නැහැ. ඊළඟට භද්‍ර හාමුදුරන්ගේ අම්මා නේද? අනේ ස්වාමීන් වහන්සේ මේ බාරහාර වෙලා පුදුම දුකක් විඳලා මේ දරුවෙක් නැතුව මේ දරුවා හම්බුනේ. මේ දරුවට මේ ලෝකේ තියෙන හොඳම එක දෙන්න ඕනේ. අනේ ස්වාමීන් වහන්සේ මගේ දරුවා වහන්සේ බාර ගන්න. ඔන්න ඔය විදිහට පින්සනේ සාසනේ නමුරු කළා. ඒ තුළින් මහා ජයග්‍රහණයක් වින්දා ඒ දෙමාපියෝ හැමෝම ඒ කාලවල ඒ යුගයේ තමයි මේ ආයේ එන්නේ. ඒ යුගයේ එනවා පින්කතනේ. ඒ දහම අවබෝධ වෙන්න ඕනේ. සුදු මිනිස්සුන්ගේ සංකල්පෙ ගොඩ නැගෙන්න ඕනේ. හොඳ හොඳ මිනිස්සු බිහි වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔබ ඔය කරන පූජාවල් ඔක්කොම කරන්න පිළිදෙන කිසිම ප්‍රශ්න නැහැ. හදපතුලෙන්ම කරන්නේ. හදවතින්ම කරන්නේ. ඒකයි කරන්න තියෙන්නේ. හදවතින්ම කරන්නේ. ඔබ මේ නිවනට අත තිබ්බා කියලා පින්වද මෙතනින් ඇවිල්ලා මේ අපි දැන් ඉතින් මේ පරමාර්ථ ධර්ම තමයි ඉගෙන ගන්නේ. මේගොල්ලෝ තාම මල් පූජා කරනවානේ. ඔය කතාවේම ඔබේ කටින් කිව්වොත් එහෙම මට නම් කියන්න තියෙන මෙහෙ එන්න එපායි කියලා. ඒක මොකද්ද? ඔබට මේක තේරිලා නැහැ පොඩ්ඩක්. මම ඔබට හැමදෙස්සම කියන්නේ මේ ධර්ම අරගෙන තව කෙනෙකුට හිංහිංසා කරන්න එපා මාත්‍රයක්වත්. පිටින්නේ නැහැ. මොකද හේතුව මේ ධර්ම තේරුම් ගන්න නම් පින්වදනේ මේ වෙලාවේ ඔබට ප්‍රථම ධානය නැගෙන්න ඕනේ. ප්‍රථම ධානය කියන එකේ පින්වදනේ තියෙනම අවස්ථා දෙකක්. මේ දහම තේරිලා ඔබට සෝතාපන්න ඵලයට පත් වෙන නම් ඔබ ප්‍රථම ධාන මට්ටමට හිත නැගිලා තියෙනවා. හැබැයි ඒක ප්‍රථම ධානයේ පින්දු උපචාර අර්පණා කියන කොටසක් තියෙනවා. උපචාර මට්ටමට නැගෙන්න ඕනේ. ඒ කියන්නේ දැහැන් සෝයේ විඳින්න හම්බෙන්නේ නැහැ. නමුත් හිත දැහැන්ගත වෙලා තියෙන්නේ. අන්නේ මට්ටමේදී තමයි පින්දුනේ සෝතාපන්න ඵලය කියන එක ලැබෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ මට්ටමට සෝතාපන්න ඵලය ලැබෙන්න නම් විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීතිසුඛම් පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියලා දේශනා කළා තියෙන විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මේහි. ඔන්නේ ස්වභාවයෙන් ඉන්නෝනේ මේ වේලා. එහෙනම් මේ ධහම ඒකයි එදා ගිය සතියේත් ඔබට කිව්වේ කවදක්වත් මේ ධහම අල්ලගෙන ඉවරලා තව කෙනෙකුට හිංගිංසා කරන වැඩ පිළිවෙලක් පටන් ගන්න එපා කියලා. කිසිම කෙනෙක්ට තර්කවාද කරන්න යන්න එපා කියලා. කවුරු හරි කිව්වොත් ඕක වැරදි කියලා අනේ සමා වෙන්න අපි හරි එක කොහොම හරි අහලා බලලා ඉගෙන ගන්නම් කියලා එතනින් අයින් යන්න ඉතින්. මොකද ඔබට ඔබ හැමදෙස්සම අව්‍යාපාද චේතනාවක ඉන්න ඕනේ පිංගතනේ. මොකද හේතුව ඔය කියන ඔය ප්‍රථම ධානයේ ඔය කියන අවස්ථාවට නැගෙන්න නම්
විවිච්ඡේව කාමයේ විවිච්ඡ අකුසලෙහි ධම්මේ කියන එකන අකුසල ධර්මයන්ගෙන් ඈත් වෙලා තියෙන ඕන තින්. ඒ අකුසල ධර්මියෝ කියලා ඉන්නේ මොකද්ද? කාම, ව්‍යාපාද, විහිංසා කියන සංකල්පනා තුන. කාම, ව්‍යාපාද, විහිංසා කියන සංකල්පනා තුන ඔබට නැගෙනවා නම් පින්වතුනි මේ කියන ධර්ම කිසිම දෙයක් ඔබගේ හිතට යන්නේ නැහැ. හැබැයි ඔබට මේවා තේරෙයි. තේරිලා ඔබට කිව්වොත් එහෙම දැන් මේ ස්ටේජ් එකට නැගලා කියන්න කියලා ඔක්කොම මම කරයිද? කියයි මුලින් ඉඳලා අගටම. තේරෙන්නේ? අවබෝධයට යන්නේ, ජීවිතයට ඇතුල් වෙන්නේ. හොඳට මතක තියාගන්න පිඟුදුනේ මේක මේ 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 අපි කතා කරන දහම ඔබගේ හිත කියන්නේ ස්පොන්ජ් එකක්. මේ කතා කරන දහම ඔය ස්පොන්ජ් එකට උරන්න ඕනේ. උරලා පිඟුදුනේ ස්පොන්ජ් එකයි වතුරයි කියන එක එකට එකතු වුණාට පස්සේ අපිට පේන්නේ ස්පොන්ජ් එක විතරයිනේ. මෘදු වෙච්ච ස්පොන්ජ් එකක් නේද පේන්නේ? එහෙම නේ සාමාන්‍යයෙන් දැන් ඔබේ ගෙදර ඔය වේලිලා තිබ්බොත් එහෙම ස්පොන්ජ් එකක් මොකද වෙන්නේ? ඒක හරි තදයිනේ. නමුත් අපර වතුර ටිකක් දැම්මම පස්සේ ඕක හරි මෘදු වෙනවා. අන්න ඒ වගේ පින්වතුනි මේ දහමයි ඔය හිතයි එකට හා වෙන්න ඕනේ. ඔන්න ඔය දෙක එකට හා වුණාට පස්සේ තමයි ඔන්න ඕකට තමයි සමාධිය කියලා කියන්නේ. සමේ හෙවත් මේ තථාගතයන් වහන්සේගේ දර්ශනයට ඇදිලා හිටිනවා පින්වතුනි හිත. සමාධිය පූර්ණේ වුණා කියලා කියන්නේ ආයි කවදක්වත් හිත ඕකෙන් ගැලවෙන්නේ නැහැ. සමාධිය පූර්ණ වෙනකොට තමයි පින්වතුනි රාග දේශ මොහ කියන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යන්නේ මේ හිතේ තියෙන. හැබැයි සමාධිය කියන්නේ දැහැන් කියලා වැරද්ද ගන්න එපා. සමාධිය කියන්නේ දැහැන් නෙමෙයි. ඔය දැහැන් කියලා කියන්නේ අර්පණා මට්ටම නැගිලා මහා සුව විඳින අවස්ථාවක් ගැනනේ. එච්චර යන්න ඕනේ නැහැ. උපචාර මට්ටම හොඳටම ඇති. දහම් දේශනාවක් ශ්‍රවණය කරන වෙලාවට, දහම් දේශනාවක් දේශනා කරන වෙලාවට පින්වතුනි ඔය උපචාර සමාධිය නැගිනවා. ඊළඟට ඔබහලදී අන්තිමට වෙන්න තියෙන මොකද්ද? රහතන් වහන්සේලා තියෙන එකම සමාධියයි තියෙන පින්වතුනි. අනිත් සමාධිය ඕන ලබන්න පුළුවන්. ඒක තමයි ආනන්තරික සමාධිය. රහතන් වහන්සේලා තියෙන ආනන්තරික සමාධිය. ඒකේ මොකද්ද? ඒ සමාධිය ලබන්න පින්වතුනි විශේෂයෙන් අමුත්තක් කර යුත්තක් නැහැ. උන්වහන්සේලා තියෙන අරිහත් ඵල සමාධියට කියන්නේ නම් මොකද්ද? ආනන්තරික සමාධිය. ඔය වචනේ අහලා දිනව නේද ඔබ? මොකද? රතන සූත්‍රය අහලා දින්. තේනවා. බලන්න ඔය වචන කියවේ ඔබට. රතන සූත්‍රයේ තියෙනවා මෙන්න මේ කියලා ආනන්තරික සමාධිය ගැන. පළවෙනි දෙවෙනි දෙවෙනි හැරි තුන්වෙනි හැරි ගාතවල බලන්න ගෙදර ගිහිල්ලා බලන්න හොඳට. එතකොට ඔබට තේයි. ඔන්න ඔය ආනන්තරික සමාධිය තමයි මේ ගෙදර ලබන්නේ තියෙන්නේ. තථාගතයන් වහන්සේලා වැඩ ඉන්න සමාධියක් තියෙනවා. මොකද්ද? මේ තථාගතයන් වහන්සේලා දේශනා කරන සමාධිය. තථාගතයන් වහන්සේලා ප්‍රථම ධානය, ද්විතීක ධානය, චතුත්ථ ධානය නෙමෙයි දේශනා කරන්නේ පිටත. හැබැයි ඒකෙන් කියන්නේ දැහැන් වලට සම්බන්ධින් නැහැ කියලා. ඒක නෙමෙයි දේශනා කරන්නේ. මොකද ඒක දේශනා කරන්න ඕනේ තරම් අය ඉන්නවා ලෝකේ. Hindu ආගමේ එහෙම තියෙනවා. හරි ප්‍රබල ආගමක් Hindu කියලා කියන්නේ. මේව සංඥා නා සංඥායතන දැනගන් දැහැන් සමාපatti ලැබලා මේ 31 ලෝක ධාතුවේ යහ කෙරවලට යන්න පුළුවන් ආගම. ඉතින් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ මොකටද? ඔන්න ඔය කියන ආනන්තරික සමාධිය ගැන දේශනා කරා. ඒ ආනන්තරික සමාධිය ලැබෙන්න නම් පින්වදිනේ හොඳට මතක තියාගන්න ආත්ම වංචාවෙන් කරන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. ආත්ම වංචාවෙන් කරන්න බෑ. මොකද හේතුව ඔබ කොහොමද ඔබගේ හිත රවට්ටන්නේ? මෙතනයි ඔබ කොච්චර බණ හෙව්වත් හැමදාම මම මේ ඔබට කියනවනේ. ආයි හැමදාමක් කියනවා. මේවා කියලා තමයි මේක දෙන්නේ. මේ ටික ඔබ අහන්න නැතුව මේවා කොච්චර ගත්තා වැඩක් නැහැ. ඔබ වෙනස් කරගන්න නැතුව ඔබ ආත්ම වංචාවට අහු වෙලා යයන් බණ ටිකක් අහන්නේ හැමෝම බණ අහන්නේ යනවා. අපිත් ගිහලා එතන ඉන්නවා. ඒතකොට අපිත් නියම් බණ අහනවා වගේ තමයි. ඔය මට්ටමේ ඉඳලා කිසි තේරුමක් හෙදි වැඩක් නැහැ. අපරාධ පෙට්‍රල් වලට ගිය සල්ලි. වෙන්න ඕන දේ තමයි පින්වතුනි ඔබ අවංකවම ඔබව හදාගන්න. ඔබ අවංකවම අව්‍යාපාද සංකල්පනා ගොඩනගෙන මිනිස්සෙක් බවට පත් වෙන. ඔබ අවංකව මේ ලෝක සත්‍යයේ යහපත දකින්න කෙනෙක් බවට පත් වෙන. මේ මුළු ලෝකෙටම අම්මා කෙනෙක් වගේ ඉන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන. හැබැයි අර ගෙදර ඉන්න අඬනාම්ම වගේ නෙමෙයි. බුදුම්මා වගේ ඉන්නවා. බුදුම්මාද අඬනාම්මද පිංගුතුනේ? ඇත්තටම මේ ලෝකෙට කරුණාවන්ත. දැන් ඔබ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේලා එහෙම කියන්නේ බුදුවරු කෝටියකගේ නෑ මව්වරු කෝටියකගේ
පියවුරු කෝටියගේ ආදරය සෙනෙහස කරුණාව තථාගතයන් වහන්සේට තියෙනවා කියලා. එතකොට එහෙනම් දැන් ඒකට අනුකූලව දැන් කල්පනා කළ බලන්න, ගෙදර ඉන්න අඬන අම්මා කෙනෙක්, බුදු අම්මා තව එක්කෙනෙක්. ඔය අම්මලා දෙන්නගෙන් මහා කරුණාව වැඩි කාටද? ඒ ඉතින් ඔය කතා කරන්නේ මොකද්ද? අර ගේ ඉස්සරහා තියෙන මඩවලයි සප්ත මහා සාගරයයි වගේ නේද? ඒ තරම් මහා මේ පොඩි එකකුයි මහා ලොකු එකකුයි නේද කම්පෙයා කරන්නද? එහෙනම් පින්වතුනි බුදු අම්මාගේ ආදරයක් තියෙනවනේ මේ ලෝකෙට. අන්නේ බුදු අම්මාගේ ආදරය කරන්න පුළුවන් බන්ටවට පත් වෙන්න ඕන. අමාමෑණියන් වහන්සේගේ යම් ආදරයක් තියෙනවා නම් මේ ලෝකෙට පින්වතුනි, අන්නේ ආදරය. ඒක සනිකරම පින්වතුනි අන්කන්ඩිෂනල් ලව් එක. කිසිම දෙයක් ලෝකෙන් බලාපොරොත්තුවක් නැහැ. මාත් අඩුම තරමේ පින්වතුනි ලස්සනයක්වත් මොකක් හරි එහෙම නැත්නම් ශාරීරික තීබීමක්වත් ඔය කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැතුව. ඒ අරූපයටත් තියෙන එකම කරුණාවක්නේ තථාගතයන් වහන්සේ. රූප අරූප කාමද අවීතිද ඔය මොකුත් එකක් නැහැ නේ, වෙනසක් නැහැ උනා. එහෙනම් ඒ මට්ටමේ පින්වතුනි ලෝකෙට ආදරය කරන්නගෙන ඉබ්බට ඔය පත් වෙන්නේ ඉස්සර. අන්න එතකොට පින්වතුනි ඔබගේ අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රයේ ටික ටික හැදෙනවා. අපි හොඳටම දන්නවනේ අපි ගොවියෝනේ. ගොවියෝනේ මේනම් දැන් ගොවිතැන් කරන්න පටන් ගන්න, නැත්නම් තව ටික කාලෙකින් කන්න වෙන්නේ නැහැ කියලානේ ආරංචි තියෙන්නේ. අපි ගොවියෝනේ පින්වතුනි. අපි හොඳටම දන්න කුඹුරක් හදා ගන්න ඕන විදිය. ඒක නිසා ඔබේ කුඹුර හදා ගන්න. මෙහි බීජ තියෙන ඕනේ තරම්. ගිය සතියේ බීජ ටිකක් දුන්නා නේද? ඈ? ඒ ගිය සතියේ දුන්න බීජ ටිකට මොකද උනේ? මම කියන්නේ මේ බීජ නෙමෙයි. වැඩසටහන ඉවරනාට පස්සේ බීජ වගේ දුනානේ ගෙදර කියලා දාන්න කියලා. ඈ? ඔය ටික තාම පැකට් එකේ තියෙනවා නම් බලන් ඉන්න පැල වෙනකම්. පැල වුණොත් ඇවිල්ලා අපිට කියන්න. එතන ඔය ටික ගිහිල්ලා ඉවරලා මේ පොඩි පුතේ මෙන්න මේක අන්නර ගල උඩ පොඩ බීසි කරලා දාපන් පුතේ කියලා ගලක් උඩට දැම්මම මොකද වෙන්නේ කියලා ඔබ හිතලා බලන්න. ඒකයි තියෙන පිළිද. මේ පරිසරයේ ගොඩ නගා ගන්න නැතුව අපි මේ මොනවා කළත් වැඩන්නේ. මම වට හොඳටම විශ්වාසය ඔබ මේ පරිසරයේ ගොඩ නගා ගනී කියලා. පින්විතනේ මොකද මේසා ප්‍රශ්න මැද්දේ ඔබ බනහන් වෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම පින්විතනේ ඔබගේ ඥාති දැනගත්තොත් එහෙම ඔබ මේ කරන වැඩේ ඔබට කුණු හරපෙන් බනී. මුන්ට මොන කුලප්පු හැදිලාද දන්නේ නැහැ. ෆෝට්ටනියක් උසන් යනවා අන්න අර රීල් ගන්න යනවා කියලා. මෙච්චර මේ පෙට්‍ර කඳුලක් හොයාගන්න නැති තැන කොහෙන් මුන්ට හම් වෙනවද දන්නේ නැහැ. පෙට්‍ර ආදි වශයෙන් විවිධ දේවල් මේ මිනිස්සු කියපින්න මොකද ඒ තරම් රටේ ප්‍රශ්නයක් තියෙනවා ලුනේ. නමුත් ඔබ එනවා කියලා කියන්නේ පින්වතුනි ඔබට ඔබව හදාගන්න පුළුවන්. මම නම් ඔබට යෝජනා කරන්නේ ඔබව දෙපළු කළත් පින්වතුනි පොරෝගින් ගහලා වචනයක් කියන්න එපා කරන මනුස්සයෙක්. ඔන්න ඔය තැනට ඔබව හදාගන්න. මේක පටස් ගාලා ඇබ්සෝබ් වෙයි. ඒක මට කරන්න බෑ. මට පුළුවන් බීජ දෙන්න විතරයි තියෙන්නේ. පොළොව හදාගන්න එක ඔබ කරන්න. ওই දෙක එකට ගැලපුණාට පස්සේ ප්‍රඥා බීජය කියන එක පැල වෙනවා. එතකන් ඕක පැල වෙන්නේ නැහැ. සමහර මිනිස්සු දොස් කියනවා. ස්වාමින් වහන්සේට පවා දොස් කියනවා. අපිට ඉතින් බණ ටික කියන්න කවුරුත් නැහැනේ. අපිට කිව්වේ නැහැනේ බණ මේ බණ අපිට කිව්වේ. මේ බන්නේ බුදුවරු හත් නමම එකපාර පහළලා මේ මහා භද්‍ර කල්පේ පහළ වෙන්නේ. එකම හඬකින් බණ කිව්වත් මෙතන ඔය මිනිස්සු කවුරුත් නිවනට යන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? මම කියන්නේ ගල් වල පැලවෙන බීජයක් තියෙනවා. දෙකේ තියෙන ඕක සොෆ්ට් කරන්න ඕනේ. ඒක ඔබ අතින් වෙන්න ඕනේ තේඟද? ඒක අවංකවම වෙන්න ඕනේ. අවංකවම වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ගාව දින කරුණාවෙන් දසම මාත්‍රයක් ඔබ ගාවට එන්න ඕනේ. ඔබට දකින්න බෑ ලෝකයා මේ ලෝකෙට මේ ලෝකයා ගේ වෙනසීම කියන එක පින්වතුනි ඔබගේ අදිස්ථාන වල තියෙන්න බෑ. ඔබට මොන ප්‍රශ්න ආවත් මම මේ කියන්නේ අමාරු වැඩක් නේද මම මේ කියන්නේ. ගුරුහාඳුර ඔය කියන්නේ ඉතින් අපේ නිවන් දකින්න බෑ බං යන්න කියන මට්ට වඩා එන්න පුළුවන් සමහර විට. හේතුව මොකද්ද? අම්මව තාත්තව මරලා අයියව මරලා අක්කව මරලා ඔක්කොම කරපු එක යහ පැත්තේ ඉන්නවා. ඇවිල්ලා පදිංචිලා එකව මරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒක නත් ඇවිල්ලා බණ අහනවා නම් පින්වතුනි දැන් වැරද තියෙන මේකයි. එක්කෝ ඒක එක්කෝ මේක. ওই දෙකෙන් එකක් සාර්ථක වෙනවා. මොකද එකක් කරන්න තියෙන්නේ ව්‍යාපාද විහිංසා කාම කියන සංකල්පනාරහ. අනිත් එක කරන්න තියෙන අව්‍යාපාද අවිහිංසා නෙක්කම්ම කියන සංකල්පනාරහ. ඉතින් ඔබ පාර තෝරගන්න. නැතුව අනේ මට නිවන් දකින්නේ මට නිවන් දකින්නේ මට කොහොම හරි නිවන් දකින්නේ මට කොහොම ඕක තුල රෝග වෙන්නේ. පිළිගන්නවද නැද්ද? පිළිගන්නවද නැද්ද?
සෝතාපන්න ඵලයට පත් වෙන්න පුළුවන් අධික දේශයෙන් ඉන්න මනුස්සයෙකුට බෑ. හේතුව මොකද්ද? උපචාර මට්ටමට නැගින්න ඕනේ පිංගත. හිත උපචාර මට්ටමට නැගුණ නැත්නම් කෙරෙන්නේ නැහැ වැඩේ. ඒක නැගින්න නම් පිංගත ඉතින් ඒ වෙලාවට අහිංසා සංකල්පනාව නැගින්න ඕනේ. නෙක්කම්ම සංකල්පනාවට හිත පිටලා තියෙනවා. ඒකයි කරන්නේ. එහෙනම් ඔබට තාංචි දාගෙන, ඒ කියන්නේ ඔබ යතේ හැමදාම යනකොට පිරිත් නූල බඳලා යවන්නේ මොකටද? ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් මක් කරන්නද? පිරිත් නූල දිහා බලන්න තියෙන්නේ. ඒකේ තියෙන ලොකු කතාවක්. නේද? පැය 24ම බුදු ගුණ සජ්ජායනා කළා. තථාගතයන් වහන්සේව තමයි ඔබට ඔය පූජා කරන්නේ. විතරාගී විතදෝෂී විතමෝහි ගුණේ තමයි අධිස්ථාන කරලා පූජා කරන්නේ. එන්න හැම තිස්සෙම ඔබට හිතර කේන්තියක් ආවත් මොකද්ද කරන්න තියෙන්නේ? ඒක දිහා බැලුවා සමනෙටපත් උනා. නෑ නෑ කටවත් අරින්නේ නෑ මම. මොනවා කළත් කට අරින්නේ නෑ. නෑ. ඒ ඕන එකක් කියාගන්න දෙන්න. කට අරින්නේ නෑ. මෙයාටමයි යහපතමයි කරන්නේ. මට මොන දේ කළක් කමන්නේ නෑ මං යහපත කරන්නේ. මොකද මේ දන්නේ ඔබට බෑ තථාගතයන් වහන්සේ ළඟ ඉඳද්දි තව කෙනෙකුට බනින්න පුළුවන්. අරුමතරම් පිංගදෙන තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉඳද්දි තමන්ගේ දරුවටවත් ගහන්න පුළුවන්. ඒකනේ පොඩි උන් ආච්චි අම්මයි සීයා එක ඔච්චර හිතවත්. හොඳනම දන්නවා තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉඳද්දි තමන්ගේ දරුවට ගහන්නේ නැහැ සාමාන්‍ය දෙමාපියෝ. මොකද ඒක අර අම්මා තාත්තාට කියන ලොකු අගෞරවයක්. අම්මා තාත්තා ඉස්සරහා ඒ විදිහට ප්‍රචණ්ඩ වැහැසිරෙන එක. සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. එනවා තථාගතයන් වහන්සේ ඉස්සරහා ඔබට පුළුවන් ඒ දේ එහෙම කරන්න. අන්න ඒකයි බින්දින ඔක ඔය පිරිත් වල කතේ වැදලා යවන්නේ. අමසම මේක දිහා බලන්න. අවශ්‍යතාවය ආව ගමන් මේක දිහා බලන්න. ඔබට කේන්ති කියවම් බලන්න. ඔබට කාමයක් ඇති වෙච්ච ගමන් බලන්න මේක දිහා. ඒ ස්වාමීන් වහන්සේලාට තියෙනවා චීවරයක් ඔන්න බලන්න. කාමයක් ඇති වෙච්ච ගමන් චීවරය දිහා බලන්න. මේ තථාගතයන් වහන්සේ මේ පොරොප චීවරේ මේ. තථාගතයන් වහන්සේ පොරොප චීවරේ මොන තරම් බල සම්පන්නද කියලා හිතලා බලන්න. ඒකෙන කියන්නේ සීලාදී ගුණධර්ම පුරන ස්වාමින් වහන්සේ නමගේ චීවරේ ගල් හතක් බරයි කියලා කාටද? අමනුෂ්‍යයට. ඒක නිසා නේන් නම් පිංගදෙලි බඳින්න අමාලු මරයක් තියෙනවා බඳිනේ කරන්නේ ස්තිවරු පටියෙන් බඳින්නේ. රිදී කම්බියටවත් බඳින්න බෑ ඒකුන්. හැබැයි ස්තිවරු පටියට එනවා කතා කරගුවම. ඒ තරම් මහා බල සම්පන්නයි මේ චීවරේ කියන එක. එනම් ස්වාමින් වහන්සේට තියෙනවා මේ චීවරය දිහා බලාගෙන ඉන්න. තමන්ට කාමයක් ජනිත වෙච්ච ගමන් මතක් වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ එදා බෝධි මූලයේදී මාර්යා පැරදිලා ගිහිල්ලා මාර්යා බොහොම කනස්සල්ලෙන් ඉන්නකොට අර මේ ලෝකෙන ලස්සනම කෙල්ල තුන් දෙනාට අදහසක් ආ යා තාත්තා ඔයා බා වෙන්න එපා පියාණනි අපි ගිහිල්ලා එයා වරන් එන්න මේ කොල්ලෙක් නෙවෙයි අපි අරන් එන්න. එහෙම කියලා හිතලා නේ පින්විතනේ ඇවිදලා එක එක ආකාරයෙන් නර්තනයේ යෙදුනේ. එනවා තථාගතයන් වහන්සේ ඇද්දක පියාගෙන හිටියේ නැන්නේ. අදාළ දෙනවා සේ ඔක්කොම දැක්කන්. සේලෝ යතා එක ගනෝ වාතෙන්න සමීර තියනේ. මහා ගල් පර්වතයක් අවදක හුලඟට හෙල්ලෙන්නේ නැහැ නේද? එන මීතරාගේ විත දෝෂී විත මොහි මහා ගුණිය කියන්නේ කොයිතරම් දෙයක්ද කියලා ඉතල බල. ඔය තියෙන පිඟදෙන තණ්හා රති රංගාවෝන්නේ නැහැ. මොහිනී ඇවිදලා මේ ඉස්සරහට හිටගත්තත් එහෙම මොකද වෙන්නේ? මේ සාමාන්‍ය මිනිස්සුක වසඟ වෙලා පිඟදෙන බෙල්ල කඩා ගන්නවා මොහිනීත් එක්ක යන්න. ඒක තමයි ඇත්ත කතාව. මොහිනී කියන්නේ යක්ෂියක්. යක්ෂණියක්. මොහිනී කියන්නේ ඒක කියන්නේ මනමෝහිනී කියන්නේ ඒකනේ. මනමෝහනය කරනවා දැක්ක ගමන් මේ මනුස්සයාට පිස්සු හැදෙනවා. කියන්නේ කාමයේ දරන්න බැරි තරම් ඉහට ගහනවා කාමයේ බෙන්ගත. මොහිනී වෙලා යනවා. ඒ ඇත්ත. අපි ඔය ගැන අධ්‍යයනය කළානේ. මේ ඇත්ත. ඔය යක්ෂණියක් නම් ඔය ඔච්චර වසඟයට ගන්න පිංගතන. එහෙනම් දැන් හිතලා බලන්න කාම ලෝකේ ලස්සනම ගැලඳ මේ කොහේ ආයේද මේ? ධාතු මහරජා කියේද? තාවතින්සේද? යාමේද? තුසිතේද? නිම්මනදේද? ඔහෙද ගැලින්ම? පරනිම්මිත වසවර්තියෙන් එන්නේ මේ. අග්‍රශේෂම දිව්‍ය සැප සම්පත් තියෙන තැනින් ආවිල තියෙන ඔය. ඇයිද සතාගතයන් වහන්සේ ඉස්සරහා නටද්දි පිංගතන. මාත්‍රයක් හිත චලනය වෙන්න. මාත්‍රයක්. මම චලනය වෙන්න බෑ. ඒකයි තියෙන්නේ. ඔය චලනය වෙන අවයවය කැඩලා නම් කොහොමද චලනය වෙන්නේ? දැන් මේ ෆෑන් එක කරගෙන යනනේ දෙහෙට මෙහෙට. ඈ දැන් ඕකේ තියෙනවනේ පිළිඳ පොඩි දැතිරෝධයක් තියෙනවා ඕක ඇතුලේ. ඔන්නේ දැතිරෝධය කැඩලා නම් දැන් ඕක කරගියද කොච්චර කළා. අන්න ඒ වගේ තමයි බෙන්ගේ.
රාගදේශ මොහ ප්‍රහාණය කළා කියලා කියන්නේ ඊට පස්සේ මේ මුළු තුන් ලෝකෙම ඇවිල්ලා ඉස්සරහ නැටුවා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් වින්දනි ස්වාමීන් වහන්සේලාට විතරක් නෙමෙයි ඔබටත් පුළුවන්. මොකද ඔබටත් මේ ඒ බුද්ධ ආශිර්වාදය තමයි යොදিলা තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේලා අනගාരിക මහතුරු අනගාരിക මහත්මිය මේ හැමෝම එකතු වෙලා ඔබත් එකතු වෙලා පැය 24ම බුදුගුණ සජ්ජායනා කරනවා ඔය බුදුකුටි. කවදක්වත් දැන් අවුරුදු මං හිතන්නේ 3-4ක් වෙනවා කවදක්වත් නූල අතරලවත් නැහැ නේ තාම. එහෙනම් ඒ තරම් මහා බලශක්තියක් තියෙන. හැබැයි මේ බලශක්තිය අපිට ඕනේ මොකද්ද? අනේ මේ බලශක්තිය අනුභවයෙන් මා වාහනය හැපෙන්න බාද. ඒකට නෙමෙයි මැදලා තියෙන්නේ. වාහනය හැපෙන වෙලාවට පවා කේන්ති නොයන්. වාහනය හැපෙන වෙලාවට පවා මට එන්නද? ඔබට රාගයක් ඇති කාමයක් ඇති නොවෙන්න. ඔබට ඒක දිහා දැකෙන්න ඕනේ. මේ පණ ආදින වෙලාවේ සාමාන්‍ය මිනිස්සු පණ ආදින වෙලාවේ පුදා දිහානේ බලන්නේ. ඔබ බලන්න කවුරුද එහේ? අඩුම තරමේ පිරිත් නූල දිහා. මම මේ ඔබට දිනන විදිය කියන්නේ පුතා දිහා බැලුවොත් ආපහු එන්න පුළුවන් කාගාවටද පුතා ගාවට ඊට පස්සේ කොහෙටද යන්න පුළුවන් උරුමේ තියෙන තැනට මතකයිනේ කොහෙද සාගර පතුලට එගෙන අපි කියන්නේ ගොඩක් අම්මලා තාත්තලා මේ දැන් වැඩ කරන්නේ කොහෙද දන්න ඒජි ඔෆිස් එකෙත් වැඩ කරනවා ඇති මේ දිසාපති කාර්යාලෙත් වැඩ කරනවා ඇති ඔය හැම එකම වැඩ කරනවා ඇති හැබැයි මරණයට පස්සේ නම් වැඩ කරන්නේ කොහෙද ඈ පතල්හා කණිජලි සංස්ථාවේ ඊළඟට ඈ සාගර මහන් තියෙන දෙපාර්තමේන්තුවක් හරි ඈ අන්න ඒකේ සාගර සම්පත් අමාත්‍යාංශය හරි මොකද ඒක තමයි සාගරයට සම්පතක් බවට පත් වෙනවා ලස්සන බෝතලයක කොන්ක්‍රීට් උත් ඇරිලා ඒක දැක්කොත් ඒක මම කියන්නේ ඔබගේ මරණය වළක්වන්න අපිට කිසි දෙයක් කරන්න බෑ නමුත් ඔබ දුගතිගාමි වෙන එක වළක්වන්න අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් මේ මහා සංඝරත්නයේ ලොකු දෙයක් කරන්න පුළුවන් ඒක තමයි මේ කරලා දෙන්නේ ඔබට දුගතිගාමි වෙන එක නතර කරන්න. එන ලෑස්ති වෙන පිංගද? මේ අද මැරෙන්න ලෑස්ති. එච්චරයි තියෙන්නේ. ඒ මැරෙන වෙලාවට ඔබ ඕනේ මොන විදියෙන් මලත් පිංගදනේ. ඔබ අදිස්ථානියත් යන භගවතෝ තස ශාවකවන්සේමයි නිවනම තමයි මට ඕනේ කියන එක. තැනට ඔබගේ හිත පිහිටලා තිබ්බනම් ඔබ දුගතිගාමි වෙන්නෙත් නෑ පිංගදනේ. ඔබ මේ බුද්ධාන්තරේ පහු කරන්නෙත් නෑ. මම දෙක විශ්වාසයි. ඔබ සත්‍යන වහන්සේලා නෙමෙයි නා. අදිස්ථානේ තමයි දැකත්තේ. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. අපි දැකලා තියෙනවා මේ මේ එංගලන්තේ ඉන්න මිනිස්සු පවා ඉන්නවා ඉන්දියාවෙන් ඒ ගිහිල්ලා පදිංචිලා ඉන්න පිරිස ඉන්නවනේ මේ දෝනතර. ඒ අම්මලා එහෙම ඉන්නවා පිරිස වයසට ගියාට පස්සේ හරි පොඩි ඇටමාලයක් එහෙම තියාගෙන ඒගොල්ලෝ වාහනේ ගල මොකද කරන්නේ? මේ බස් එක නැගිට පස්සේ අය ඇටමාලේ ගිනවා. ඒ මොකද්ද කියන්නේ? ඕන් නම ශිවයි ඕන් නම ශිවයි ඕන් නම ශිවයි ඕන් වෙන්නේ නැති මොකද හම් වෙන්නේ ඒක වෙන්නේ වාන ඔබ කොච්චර වාසනාවන්තද කියන්නේ නෝ ප්‍රශ්නේ තියෙන මොකද ඒක අපිට කරන්න බෑ ඈ කොහෙද අපේ ආච්චා මගෙන් දැකලා තියෙනවද එහෙම ඕන් නම ශිවයි ඕන් නම නමෝ බුද්දාය නැත්තම් මොකක් හරි කීයේ කී හරි කමන්නේ බස් එක යන්නේ මේ බුද්දා සන්නං ගච්ඡයි බුද්දා සන්නං ගච්ඡයි බුද්දා සන්නං ගච්ඡයි මං කියන්නේ එහෙම එහෙම යන්න කියලා. නමුත් මේක දෙන්නේ ඔබගේ හිත ඇතුලේ ඔන්න ඔය මට්ටමට ඔය කියන ආශිර්වාදය නැගෙනවා නම් ඔබ දුගතිගාමි වෙන්නේ නැහැ ලේසියෙන්. ඉතින් ඒ එතන හදලා තියාගන්න ඉස්සෙල්ලා. අපි සාමාන්‍යයෙන් උඩ පයින් කලින් ඉස්සෙල්ලා මොකද කරන්නේ? මෙට්ටයක් හදාගන්න එපා. මොකද දන්නවද උඩ පැන්නොමක් එනවා. ඉවෙන්න වැටෙනවා කියන. ඒක නිසා හොඳ මෙට්ටයක් හදාගන්න. අන්නේ මෙට්ටේ පිංගතනේ ඔබ තථාගතයන් වහන්සේ ගැන අප්‍රමාණ ගරුත්වයකින් ජීවත් වෙන. ඔබගේ අතින් පාපයක් එන්න දෙන්න එපා. ඒක ඔබට තියෙන අනිවාර්ය වීඩියෝ ගේම් එකක් ගහන්න වගේ හිතාගන්න. දැන් පොඩි අය වීඩියෝ ගේම් එකක් ගන්න. ඒ ගේම් එකේ ඉන්නවනම් සෝල්ජර් කෙනෙක්. ඒ සෝල්ජර්ට මැරෙන්න දෙන්නේ නැහැ නේ හොඩි එක. නේද? මැරුණොත් එම් මොකද කියන්නේ? ඒ ලඬන්නේ කුස්සිටල් මොකද පුතේ ඔය? ඈ මගේ සෝල්ජර් මැරුණා. ඒක අඬනවා. ඒක නහරි දුකයි. ඒක ජීවත් වෙලා තියෙන එක ඇතුළේ. ඉතින් ඔබත් ඉංගතනේ. ඔබත් ගේම් එකක් ගහනවා වගේ හිතන්න ඕනේ මේ ජීවිතය කියලා. විවිධාකාරයේ හතුරු එනවා. ඒ විවිධාකාරයේ හතුරු ඔබ ගාවට එද්දි පිංගතනේ. හතුරු කියලා කියන්නේ එක්ක ඔබ කාමෙන් හදල ගන්න නැත්නම් ඔබේ හිත තුළ දේශය උපදවන. මෝහය කොහොමද තියෙන ඔබතුල? ප්‍රශ්නයක් නෑ ඒකේ. නේද? රාග දේශයද ඇදලා ගන්න පුළුවන් ඒ විදිහට. අන්නේ ඇදලා ගන්න එන හැම වෙලාවකම පිංගතනේ ඔබ හරි පරිස්සමින් ජීවත් වෙන. මොකද වැඩේ වුණාට පස්සේ ලයිගරයි ඔබට මේ ළඟදි දවසක් පුංචි ස්වාමින් වහන්සේ නමක් ඇවිල්ලා ඉදිරිපත් කරපු යම් කාරණාවකින් මතුවලා
ප්‍රශ්නයක් මම ඔබට කියන්නේ. මේක ඔබේ ජීවිතේ හොඳට ගන්න පිංගද. මේක ලස්සන කතාවක්. හැබැයි මේ කතා කියන්නේ මොකටද? පුරාඳුර හරි ආසයි කතා කරන්න ඉතින් පිරිසින් නේද කතා කරන්න පුළුවන් අවස්ථාවක් කියලා තියෙන. දැන් ඉතින් ඕගාලව කතා කරනවා. අපි ඔයාගෙන ඉඳලා යන්න. ඒකටද මේ කතා කරන්නේ? නෑ. මේ කියන හැම දෙයකින්ම පින්වතුනි ඔබ ඔබේ ජීවිතේට දේවල් ගන්න ඕනේ. මොකද හේතුව මතක තියාගන්න මේ දේවල් ආයෙ ඔබට ඇහෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් දෙයක් එකපාරක් කිව්වට පස්සේ ආයෙ කියවෙන්නේ බොහොම කලාතුරකින් දෙයක්. මේ ඔක්කොම අර දින ලොකු හાર્ඩ් එකක් තියෙනවා. ওই හાર્ඩ් එකට යනවා. දැන් බන පැය කීයක් කියලාද පින්ව? සාමාන්‍යයෙන් මේ දේශනාව දෙකම වට පටන් ගත්තට පස්සේ හය මාට ඉවර කරනවා කියලා තව එකක් තියෙනවා තව එකක් තියෙනවා තව එකක් තියෙනවා කියලා අටවම වට හරි ඉවර කරනවානේ. නේද? එතකොට දෙකම හරි ඉඳලා හයම හරිනකම් ගත්තත් පැය හතරක් තියෙනවා. තව හතම හරිනුත් පැය පහයි. දැන් තව හයයි. ඔය වගේ පිංගුතුනි දේශනාව කොච්චර කළාද කියන්නේ මේනකොට? හාමුදුරන්ට වෙනම කළා තියෙනවා. අනගාරික අනගාරිකයන්ට වෙනම දේශනා කළා තියෙනවා. දායක දායිකා විසින් වෙනම දේශනා කළා තියෙනවා. ගත්තට පස්සේ පිංගුතුනි පැය බර ගානක දේශනාවක් ඇද්දි කවුද අහන්නේ දැන් එන්නේ? කාටද අහන්න පුළුවන් එයාද? ඒකයි කියන්නේ මේ වෙලාවේ ගත්තේ නැත්නම් ඊළඟ සතියේත් හම් වෙනවා ටිකක් ඒකයි. එහෙනම් මේ සතිය ඇතුළත පින්ගසනේ ඔබ පුළුවන් තරම් මේවා පුහුණු කරන්න. පුහුණු කළා ඔබ ගාව මේවා තියාගන්න ආරක්ෂක අවි විදියට. එහෙනම් මෙන්න මේ කාරණාව. හොඳට කල්පනා කළා. දැන් හොඳට කල්පනා කරන්න මේවා ගැන. ලස්සන කතානේ. එහෙනම් හොඳට කල්පනා කරන්න මොනවද මේ කියන්නේ කියලා. හරි? එහෙනම් අපේ හිත. මේ හිතේ පදිංචි කාර්යෝ ටිකක් ඉන්නවා. මේ හිතේ පදිංචි කාර්යෝ ටිකක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා අපෙන් ඇතුලේ. ඒගොල්ලෝ පදිංචි කාර්යෝ නෙමෙයි. ඒගොල්ලෝ ආගන්තුකයෝ. දැන් ඔබ අහලාද මෙන් ඇතුලේ? අපි කියන වචනයක් ආගන්තුක උපක්ලේශ වලින් කිලිටි වෙනවා කියලා. අහලා දිනවා නේද? ආගන්තුක උපක්ලේශ කිව්වයි ඒවට ආගන්තුක කිව්වයි. ඒගොල්ලෝ මේ හිත ඇතුළේ ඉන්නේ නෙමෙයි මේක. ඒගොල්ලෝ හිත ඇතුළේ පදිංචිකාරයෝ නෙමෙයි. හිත ඇතුළේ පදිංචිකාරයෝ පිරිසක් ඉන්නවා මේකට. යම් චෛතසික කොටසක් තියෙනවා හිත ඇතුළේ පදිංචිකාරයෝ. ඒ චෛතසික නැතුව මේ හිත හැදෙන්නේ නැහැ කවුද? එහෙනම් හිතක් හැදිලා තියෙනවා නම් අන්නේ චෛතසික ඒකාන්තෙම තියෙනවා. ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. පස්ත වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසකාර කියලා ඔන්නෝ කියන ඔය කියන සම්පජිත සාධාරණ චෛතසික ටික පින්වතුනි ඔය හිතේ තියෙනවා. දැන් ඔන්න පදිංචි කාර්යය. හැබැයි තව එකක් එන්න පුළුවන් පින්වතුනි ඔබට කේන්ති කියලා එකක්. ද්වේෂය කියලා එකක් එන්න පුළුවන්. ක්‍රෝධය, ද්වේෂය මොකක් හරි එකක් එන්න පුළුවන්. දැන් මට කියන්න පින්වතුනි මේ ද්වේෂය කියලා ඔබගේ හිතට එන්නේ ගෙදර ඉන්නකෙද්ද? එහෙම නැත්නම් ආගන්තුකෙද්ද? ආයිහියන් හොඳටම විශ්වාසද? හොඳටම විශ්වාසද? හරි. ආගන්තුකයා වර්ථ දක්වන්නේ. ආගන්තුකයා වර්ථ දක්වන්නේ. කවුද ආගන්තුක කියන්නේ? ආව මොහොම කෙටි කාලයක් ඉඳලා එයා යනවා. හවුද නැද්ද? හා. ඔබේ ගෙදරට ආගන්තුකෙක් එනවා පෙන්වසනේ. ඒ ආවට පස්සේ ඒ ආගන්තුකයා කියනවා මට මේ උළුහුවෙන් යනකොට ඔළුව වදිනවා මේකේ. ඔබ උළුහුව කඩනවා. මේ අද රාත්‍රියේ ඉඳලා හෙට උදේම මේ මිනිස්සයා යනවා. නමුත් මේ මිනිස්සයා කියනවා මේ උළුහුව හරි කොටයි නේද? මේ මම යනකොට ඔළුව වදිනවා මගේ. ඔබ උළුහුව කඩනවද? නැහැ. ඒ මිනිස්සයා කියනවා මේ ලිඳ හරි මේ ඈත නේද තියෙන්නේ? මෙන්න මේ හරි මගේ ලිඳක් තිබුණා නะ. ඔබ මොකද කරන්නේ? මම ඔබගෙන් එහන්නේ. ඔබ මොකද කරන්නේ? ඈ ඇත්ත ඔබගේ ඇත්ත කතාව කියන්නේ. ඔබ මොකද කරන්නේ? මොකුත් කරන්නේ නැහැ. බයින කරන්න යන්නේ නැහැ. මොකුත් කරන්නේ නැහැ. ඒක අදහසක් කිව්වාද? ඒක පිළිගත්ත හරි. හරිනේ? හා. එහෙනම් ආගන්තුකෙක් ඇවිදින්න අපි හිතන්නේ මේ ආගන්තුකයා මොන විදිහට දේවල් ඉල්ලීම් කළත් ඔබ ඒ ඉල්ලීම් වලට ඉඩ දෙන්නේ නැහැ නේද? පිළිගදෙනි මේ ද්වේෂය කියලා කියන්නේ තරහව, ඊර්ෂ්‍යාව, වෛරය ඔය එන එකම තියෙන්නේ. නැත්තම් ඔය මොන හරි අනිත් අයව හෙලා දැකීම, එහෙම නැත්නම් අනිත් අයත් එක්ක සමව සිටීමට උත්සාහ කිරීම,
අනිත් අයගේ ගුණ මැකීම් වගේ දේවල් පින්වතුනි හිතට එනවා. ඒකට හේතුව තමයි හිත ඒකට පරිසරයක් වෙලා තියෙන නිසා. බුදු දහමෙන් අපි මේ උගන්වන්න හදන්නේ පින්වතුනි, අපි මේ ඉගෙන ගත්තේ මේ මහතේර පරම්පරාවෙන් අපිට හම්බ වෙච්ච දායාදෙන්. අන්නේ හිතේ තියෙන පරිසරය අයින් කරන්න. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ඔන්න ඔය කියන ආගන්තුක උපක්ලේශයන්ට එන්න බැරි තැනට හිත සකස් කරපු උතුමේ. එවත් එහෙම සකස් වෙච්ච හිතක්. ආගන්තුක උපක්ලේශයන්ට එන්න බැරි වෙන සකස් වෙච්ච හිතක්. නමුත් ඔබට තියෙන වෙනතනේ ආගන්තුක උපක්ලේශයන්ට ඕනේ වෙලාවක එන්න පුළුවන් හිතක්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ කාරණාව මොකද්ද? මේක මොකක් කියලාද? ආගන්තුක උපක්ලේශයක් ඔය විදිහට දෙන බාන් පිළිඳන ආගන්තුක කියන වචන ඇතුලේ මොන තරම් සහනයක් තියෙනවද කියලා. ආගන්තුක කියන වචන ඇතුලේ ඔය සහනය තියෙනවා. එහෙනම් දැන් ඔබ ඉන්නකොට මොකද වෙන්න ඕනේ? එක පාට කවරි දකින්න. දැක්ක ගමන් පින්වතුනි ඔබගේ හිතට කේන්තියක් එනවා. ඔය කේන්ති ආපු ගමන් පින්වතුනි ඔබ පළවෙනිම තීරණය කරන්නේ මොකද්ද? මේ ආගන්තුකෙක්. එහෙනම් ඔන්න හොඳට ඔළුවේ තියාගන්න. හොඳට ඔළුවේ තියාගන්න. ආගන්තුකෙක් නම් ඔය ආවේ. ඒ ආගන්තුකයා කියන එක පදයකටවත් නටන්න එපා. ඒකට ඕනේ ධර්මාවබෝධය නෙමෙයි තේ. ඒකට ඕනේ වීරයයි ඉවසීමයි කියන එක. ඒ පුංචි ස්වාමීන් වහන්සේට අපි කිව්වේ මොකද මේ අපේ මේ බැකෝ යන්ත්‍රයක් තියෙනවානේ හැමතිස්සෙම මේක වැඩ කරනවා පේනවා. මෙන්න මේ බැකෝ එක එහෙම නැත්නම් එක්ස්කැවේටර්ස් තියෙන්නේ අර චේන් උඩ යන්නේ. අන්න ඒකක් වගේ තමයි මේ මග වැඩනවා කියන එක. පින්වතුනි ඒ බැකෝ එකක් හෝ වේවා ඒ එක්ස්කැවේටර් එකක් හෝ වේවා මෙන්න මේවා වැඩ කරද්දී පින්වතුනි ඒගොල්ලෝ මුලින්ම කරන්නේ මොකද්ද? පොළොවට අර ජැක් දෙක ගහ ගන්නවා. අපි ওই ජැක් හතරක් ගැන කතා කළා මේට කලිනුත්. මොනවද ඒ ජැක් හතර? මොනවද ඒ ජැක් හතර? ඈ සතර ඉරිදීපාද. ඒ ජැක් හතර ගහන්න නැතුව මේ කුළුණ නක් ගන්න එපා උඩට යම් දුරකදී ආයි කඩා වැටෙනවා කියලා. ඒ නිවන කියන කුරුණ හැදෙන්නේ ඔන්න ඔය කියන ජැක් හතර ආධාර කරගෙන. ඒ වගේ පින්වතුනි මේ නිවන් මඟ කියන එක තනිකරම ඔය බැකෝ එකේ සංසිද්ධියට ගලපන්න පුළුවන්. දැන් ඔබ හිතන්න පින්වතුනි මෙන්න මේ මට්ටමට විතර මේ හෙලක් තියෙන. ගොඩාක් ඇන්ගල් එකක් තියෙන. මෙන්න මේ හෙලේ උඩ හරියේ ඉඳගෙන පින්වතුනි පාරක් කපනවා. දැන් පාර කපාගෙන යන්න තියෙන්නේ මේකට. ඔය ඒ ඔය වාහනය හසුරවන කෙනා පින්වතුනි මුලින්ම කරන්න ඕනේ පාර කපන එකද? එහෙම නැත්නම් මොකද? මම කරන එකද? පොළොවට ජැක් කරගන්න එක ඉස්සෙල්. වාහනේ පොළවට ජැක් කර ගන්න ඕනේ ඔක්කොටම කලින් පින්වතුනි. නැත්නම් මොකද වෙන්නේ? අර පැත්තෙන් හොඬයක් ගහනකොට මොකද වෙන්නේ? ඒ බලය මේකට ඇදෙලා මේක කෙලීම පල්ලමේ. එහෙනම් ඔක්කොටම කලින් කරන්න ඕනේ පින්වතුනි අර ජැක් දෙක හොඳට පොළවට හිර වෙන්න ගහ ගන්න එක. ඒ ගහගෙන ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? අන්න පාර කපන්න පටන් ගන්නවා. ඕක තමයි නිවන කරගන්න විදිය. ඔක්කොටම කලින් ජැක් දෙකක් තියෙනවා පොළවට ගහ ගන්න පින්වතුනි. මොකද ඉවසීමයි වීරයයි කියන ජැක් දෙක. තමාට ඕක එකම අර්ථයක් වගේ වෙන්නත් පුළුවන් මේ. මොකද ඔය දෙක එකටම හිටින දෙකක්. ඔන්න ඔය දෙක හොඳට පොළවට ගහ ගන්නවා. ඔය දෙක පොළවට ගහලා නම් තියෙන්නේ පින්වතුනි පාර කපන්න උත්සාහ කරන්න පුළුවන්. පාර නොකැපුණත් ඉන්න තැනින් පහළට වැටෙන්නේ නැහැ නේද? නැත්තම් අන්තිමට පින්වතුනි මොකද පාර කපලා තමයි ඒක යන්නේත්. ඒ පාර කප කපා ඒක ඉස්සරහට යනවා. නමුත් පාර කපන්න හදනකොටම මහ ප්‍රපාතයට නැල්ල විනාශ වෙනවා. එහෙනම් ඔන්න ඔය ජැක් දෙක ඔබ ගාව තියනවද කියලා බලන්න. ඉවසීමයි
වීරයයි. ඕනෙම කෙනෙකුට නිවන කරගන්න ඔන්න ඔය දෙක ඕනේ පිණිස. ඒ දෙක පොළොවට ගහලා ඊට පස්සේ ඔන්න පාර කපන්න පටන් ගන්න. දැන් සමහර වෙලාවට අපිට අපේ ස්වාමීන් වහන්සේලාගෙන් කෙනෙක් නමක් දෙනමක් හම්බ වෙන්න පුළුවන්. මේ පාර කපනවා. ජැක් ගහලා නැහැ. කවුරු හරි වොත් මේ අනේ ස්වාමීනි මට ජැක් ගහන එකයි පාර කපන එකයි දෙකම කරන්න බෑ. ඕකෙන් මම මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද්ද කරන්න කියන්නේ? ජැක් ගහන. පාර කපන්න. මොකද ජැක් නොගහ පාර කපන්න බෑ. පාර කපන්න උත්සාහ කරන හැම වෙලාවකම වෙන්නේ මොකද්ද? තව පොඩ්ඩක් පල්ලෙහාට යන එක විතරයි. ඒකයි පින්වතුන් කියන්නේ ඔබ මහ පුදුම වාසනාවන්තයි මේ ස්වාමින් වහන්සේලාට අපි මේ දෙන අවවාද පින්වතුනි ඔබටත් හම් වෙනවා. ඒ සතිය ඔබ අපව වෙන නිසා. හැබැයි අවුරුදු දෙකක් තිස්සේ දීපු අවවාද එකක්වත් ඔබට හම් වෙන්නේ නැහැ. දහම් විතරයි හම් වෙන්නේ. ඇයි අවුරුදු දෙකක් තිස්සේ ඔබ මෙහි ආවේ? නැති නිසා. කොරෝනා නිසා. දැන් හම් වෙනවා. ඔයව අමතකගෙනවා පින්වතුනි. මම මේ මෙතන රැළ ඉඳගෙන ඉන්නේ මෙතන ඉඳලා මගේ මුළු ජීවිත කාලෙම වුණත් බණ කියන්න පුළුවන් තරම් බණ දරාගෙන. කොහෙන් දෙන්නේ? මෙන්න මේක එන තැනේ. ඒකයි තියෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ එහෙම මතක හිටින්නේ නැහැ කිසි දෙයක්. එදාට කතාව. එහෙනම් දැන් මොකද්ද ඔය ජැක් දෙක? ඉවසීමයි වීරයයි. ඔන්න ඔය ඉවසීමයි වීරයයි කියන ඔය ජැක් දෙක හොඳට පොළොවට ගහගන්න. ඒ ගහගත්තට පස්සේ ඔන්න දැන් ආගන්තුක උපක්ලේශයක් එනවා. එක්කෙනෙක් ඇවිදilla ඔබට කුණු හරපෙන් බැන්නා. ඒ වයින් වෙලාවේ ඔබට කේන්තියක් ආවා. දැන් මොකද කරන්නේ? ඉස්සෙල්ලා ඔබ බලන්න පින්විතනේ මේ ආගන්තුක උපක්ලේශයද නැත්නම් මේ ඔබගේ හිතේ හැටිද කියලා. මොකද ඔබගේ හිතේ හැටි වෙන්න විදියක් නැහැ. මොකද හිතේ ඔය අය පදිංචි වෙනවා නම් රහතන් වහන්සේලා බිහි වෙන්නේ බැ. රහතන් වහන්සේලගේ හිත වලට ඔබ පදිංචි වෙලා නැහැ නේද ඉතල? එහෙනම් ඒ කියන්නේ ඔක ආගන්තුක උපක්ලේශයක්. පින්විතනේ බොහොම පොඩි වෙලාවයි යෝග තියෙන්නේ. හොඳට දැන් මේක ඔබගේ ජීවිතයට දාලා බලන්න පින්වතුනි ඔබ පසුතැවිලි වෙච්ච අවස්ථාව ගැන. අයියෝ මට ඒක තව විනාඩි 5ක් මං ඉවසුවා නම් අද මේ ප්‍රශ්න මොකුත් නැහැනේ පුතේ. දීගිය අතහැරලා ගියා වෙන්න පුළුවන්. මේ ඔය ප්‍රශ්නේ ඇද්දී හිරේට ගිහිල්ලා හුවා නම් පින්වතුනි. මහත්යෝ ජැක් ගන්න අමතකුණා නේද? අනේ ඔව් අපේ හාමුදුරේ තව එක විනාඩියක් මට මේක අල්ලගෙන ඉන්න තිබුණා නම් විනාඩියෙන් මිස්ුනේ හාමුදුරේ. මොකද ඒක බල්ලා නරියා හරකා බූරුවා අරකා මේකා කියාගෙන කියාගෙන ගියා මේ අන්තිම එක කියනකොට තව කියයි කියලා හිතුවා. ඉවසන්න. කන්ති පරමං තපෝති තික්ක. හැමදාම ඕකෙන් ආශිර්වාද කරනවා නේද? කන්ති පරමන් තපෝති තික්ක. මේ ඉවසීම පරම කරගත්ත තපස වැඩ. ඒ කියන්නේ ඉවසීම පරම කරගෙන ඔය කෙලෙස් තප කිරීම කරන්න. ඉවසීම මූලික කරගන්න. ඒකේ කට්ටේ වැන්නා තිවරයි. ඉවසීම මූලික කරගන්න. දැන් ඔබට එනවා කාම අදහසක්. මොකද්ද ඔයාවේ? ආගන්තුක උපක්ලේශයක් නෙමෙයිද? ඔය ආවේ ආගන්තුකේ. ඔය ආගන්තුකේ ආවට පස්සේ පින්වතුනි හිත පොඩ්ඩක් වෙනසෙනවා. මේ පොඩ්ඩක් ඉතින් එහෙට මෙහෙට කැළඹෙනවා. ඉතින් ගෙදරට මිනිස්සෙක් ආවට පස්සේ සාමාන්‍ය ස්වභාවයම නෙමෙයි නේද තියෙන්නේ ගෙදර. ඔබ ගෙදර බොහොම නිදහසේ සැරිසන්නවා. විශේෂයෙන් ඔය කාන්තාවරු එහෙම නේද? බොහොම නිදහසේ සැරිසන්නවා. උදේ ඉඳලම ඇඳගෙන හිටපු එකෙන් ආයෙ නිදාගෙන ආයෙ මොහොම එහෙම පරිපීඩලක් යනවා ඉතුරු කරන්න. ඉතින් ඔබ බොහොම නිදහසේ ඉන්නවා. නමුත් ආගන්තුකයෙක් ගෙදර ආවට පස්සේ එහෙම ඉන්න බෑ. ඊළඟ ඔබ නිදහසේ ඉන්නවා. සමහරට ඔය තියෙන මොනවා හරි ඔය සාලේ එක එක විදිහට තියෙනවා. ඒක ගණන් ගන්න නැහැ. පොඩි එක අසෙල්ලම්බට් ටික ඇදලා දාලා
දුවති මේ බිත්තිය චිත්‍ර ඇඳලා දැන් ওই ටික ඔක්කොම තියෙනවා. නමුත් ඔබ ඒවා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ආගන්තුකෙක් එනවා කියලා කිව්ව ගමන් ඔබ ඒ ඔක්කොම වෙනස් කරනවා, අස්පස් කරනවා, හැම එකක්ම කරනවා. කළා ඔහොම අපහසුවෙන් ජීවත් වෙනවා. ඉතින් මහත්යාගේ යාළුවෙක් නම් ආවේ, නෝනාගේ යාළුවෙක් නම් ආවේ, ඉතින් දෙන්නට දෙන්න කියා ගන්නවා. ඉතින් යන්නේ නැද්ද? කරදරේනේ. ඉන්න බෑනේ මෙහෙම. කරදරයක්ද මේ? ඔන්න ඔය මට්ටම. නමුත් ගෙදර දැන් හරි ව්‍යාකූලයි ඉතින්. මොකද ආගන්තුකෙක් ඇවිදින්න ඉන්නේ. ඉතින් ඒක හරි. ඒක 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 වැරද්දක් නැහැ. ඔබගේ හිතට කේන්තියක් ආවට පස්සේ ඔය හිත ව්‍යාකූල වෙන එක පින්වතුනි බොහොම සාධාරණ දෙයක්, බොහොම සාමාන්‍ය දෙයක්. ඒක කිසි ගැටලුවක් නැහැ එහෙම වුණාට. එහෙම නොවුනොත් හරි ලොකු ප්‍රශ්නයක්. ඉතින් අරිහත් වෙලත් නැත්තම් කේන්තියක් ආවම හිත ව්‍යාකූල වෙන්නෙත් නැත්තම් ඒතරම් ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් සාමාන්‍ය ස්වභාවය ඔය හිත තියෙන්නේ. ඔබට කරන්න තියෙන එක දෙයයි. මොකද අවබෝධයට ගන්න ඔය ආගන්තුක වාපු උපක්ලේශයක් ඔය තියෙන්නේ. ඕකෙන් දැන් හිත පොඩ්ඩක් ව්‍යාකූල වෙලා තියෙනවා. එහෙන් කඳුළුත් එනවා, මූණත් රතු වෙලා, අත මිටත් මෙලවිලා, ඒ ඔක්කොම හරි. මේ අර ව්‍යාකූලතාවයට ඇඟ ප්‍රතිචාර දක්වනවා පින්. මොකද මේ ව්‍යාකූල වෙනකොට මනසට අදහස් එනවනේ පටපට ගන්න. ඒ අදහස් එනකොට පින්ද මේ තියෙන ඔක්කොම අදාළව වැඩ කරන්න පටන් ගන්න. ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙන්න පටන් ගන්න. අමුතු ශක්තියක් ඇවිල්ලා අතට මේ මේ අත මේ මිට මොලෙවිලා දත් මිට සමහරට කැවිලා මේ ඔක්කොම වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම කරන්න කටින් වචනයක්වත් පිට කරන්න එපා. මොකද පින්ගතනි ඔය උපක්ලේශේ යනවා. ඕක නිය හරියට ආවේශ වෙච්ච භූතය වගේ පින්ගතනි. මේ 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 තප්පර දෙකයි තියෙන්නේ. ඊට පස්සේ ඕක යනවා. හැබැයි ඒ තප්පර දෙක ඇතුළේදී ඔබ කට ඉස්සර කළා නම් දැන් ඒක ඇදලා ගන්න බෑයි. කේන්ති ගිහිල්ලා තාත්තට බැන්නා. මෙතන ඇති එහෙමයි. තාත්තට බැන්න තාත්තා තරහ වෙලා ගියා ගියාමයි අද මේ වෙලකුණුත් තාත්තා කතා කරන්නේ. අද ඔබ දැන් කේන්තියෙන් දින්නේ. මේ දැන් කේන්තියෙන් දින්නේ. තාත්තා ඉන්නවද? නැහැ. කේන්තිය ඉවරයි දෙන්න. කේන්තිය ඒ තප්පරෙන් ඉවර වෙනවා. ඔව් තාත්තකෝ. තාත්තා ඉන්නේ. ඒවා permanent damage වෙනවා. කාමයක් එනවා. මොකද මේ ඇන්දේ ඒක හරි ඔබ දන්නවනේ අපි කතා කරන්නේ මේ ඇන්දේ මේ මේ මතක ඇති ඔබට විපාක රැහන ගැන. ඒ විපාක රැහන ඉන්නේ පින්ගදින මේක වෙන්නේ. අදාළ පරිසරයේ සකස් වුණාට පස්සේ පින්ගදින ඒ එකක් මොකක් හරි එනවා. ඒක නතර කරන්න බෑ. ඉතින් හිතේ තියෙන්නේ ඒකට හරියන ගතියක් නම් දැන් මොකද වෙන්නේ? ඒ ගති ආකර්ෂණයට අනුකූලව ඔක සකස් වෙනවා. සමහර මිනිස්සු ඉන්නේ බස් එකට නගිනකම් බොහොම හොඳට ඉන්නවා පින්. ඔය අපි ඔය කියන්නේ ඔය මේ බස් වල ගෑනුන්ට කරදර කරන මිනිස්සු ඉන්නේ. දැන් ඒ ඒක මානසික ලෙඩක්. ඒ මනුස්සයර කොච්චර ගැහුවත් වැඩක් නැහැ. ඒ මනුස්සයර දහම් දෙසලා ඒ මනුස්සයාගේ කාම විපාසය අයින් කරන්නේ නැතුව ගහලා ඔහොම නෙමෙයි හැම ගහලා දැම්මත් වැඩක් නැහැ. ගහලා මැරුවයි කියන්නකෝ. ඊට පස්සේ භූතයා නගිනවා මොකටද? භූතයා නගිනවා අපේ ඇඳට වාහනේ ඊට පස්සේ. ඊට පස්සේ කිසි කරදරයක් නැහැ උට. කවුරු මොකක් කියන්නෙත් නැහැ. ඇති වෙන්නේ ඒක කරගෙන ඉන්නවා. ඒක කියන්නේ කොහොම කළත් යන අතර කරන්න බෑ. මේස දෙන්න ඕනේ ඇතුළට නේ. කය කඩලා දාලා වැඩක් නැහැ නේ. ඉතින් ඒ බලන්න පින්වදනේ ඒ ඒ මහත්තයා කවුරු හරි ඒ මහත්තයා මේ ගෙදර ඉන්නේ. ගෙදර ඉන්න තමන්ගේ දූ. ඈ තමන් ඇර දුව වඳිනවා. තාත්තා යනවනේ. ඊර වඳිනවා. වැඳලා මේ දූව ඉම්බත් එක්ක ඒ ඔක්කොම කළ කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ට එහා ගෙදර ඉන්න අනංගේ දුව. ඒත් දැක්කා. ආ මාම යනවද? ආ ගිහලෙන්න මාමි තෙරුවන් සරණයි කියලා මොනව හරි ඉඳන් යනවා මේ. මේ මනුස්සර කිසි ගැටලුවක් වුන්නේ නැහැ. ඒ ගිහිලා පින්වදනේ බස් එකට නැග්ගා. අන්නේ බස් එකට නැග්ගට පස්සේ අන්නේක තියෙන පරිසරය. සමහර ඒක එක ගෑනු කෙනෙක් ඉන්නවා. ඒ ගෑනු කෙනා ඇඳ පැනඳලා තියෙන විදිහක් තියෙනවා. ඔන්න ඔය ඔක්කොම එකතු වෙලා. ඒ ඇඳ පැනඳලා තියෙන විදිහ කියන්නේ කොටටද දිගටද කියන එක දන්නේ නැහැ පින්වදනේ. සමහර යා කොට තමයි යාගේ පරිසරය. නැත්තම් දිග තමයි යාගේ පරිසරය. කොණ්ඩේ දිග තමයි යාගේ පරිසරය. කොණ්ඩේ කොට තමයි යාගේ පරිසරය. පරිසරය මොකද්ද කියලා කියන්න බෑ. අන්නේ පරිසරය ආපු ගමන් පින්වතුනි මොකද වෙන්නේ? අර අර දේවල් ඇදෙන්න පටන් ගන්නවා හිතට. ඉතින් හිත කාමුක වෙලා ඉවරයි දැන්. හිත කාමුක වෙලා දැන් මේ දේවල් මේ ඇහැට මේ රූපයක් දැකලානේ දැන් මේ තිකුනේ. එහෙනම් පොඩි අවබෝධයකට එන්න ඕනේ නැද්ද පින්වතුනි? දැන් කාමයක් ජනිත වුණා. හරි.
දැන් කාමයක් ජනිතලා බඩත් එහෙට මෙහෙට වෙනවා, ගොර ගොර ගානවා, පපු හෘද ස්පන්දනේ දැන් වැඩි වෙලා තියෙන්නේ. දැන් හරි අමාරුයි, මොනව හරි ටිකක් දැනෙන වෙන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඉවසන්න. ඉවසන්න. බලන්න මේ මහත්යට ඉවසන්න බැරි වෙනවා. මොකද මේ මහත්යට ඉවසන්න කියලාවත් කියලා දෙන්න කවුරුත් ඉඳලා නැහැ. මේවා ගැන කවුරු කතා කරන්නේ නැහැ නේ පිටින්. කවුද කතා කරන්නේ? කාටද ඔය කතා කරන්න වෙලාව තියෙන්නේ? චිත්‍රපටි මේ තරම් කොච්චර තියෙනවද මේ ටීවී එකේ යන? දැන් මේ මහත්ය කරන්නේ පිටින්. අර ඉවසීම කියන එකේ මහත්ය ගාව නැති නිසා ඒ මහත්ය එක තප්පරයකට නිදහස් වෙනවා. ඒ තප්පරේදී අර ගෑනු කෙනා කෑ ගහනවා. ඊට පස්සේ ඉන්නවා කොල්ලෝ රැලා අල්ලගෙන බිම දාගෙන ගහනවා. ගහලා බස් එක උණු දෙට්ට විසිකර. ඊට පස්සේ නැගිටලා ඔෆිස් එකට ගිහලා ආපහු ගෙදර යනකොට මේ තුවාල මොකද තාත්ති උනේ? අනේ පුතේ බස් එකේ ඔළුව වැදුනා. එතන චුට්ටක් ඉවසන්න. ඉවසීම ප්‍රගුණ කරන්න. මග වඩන්න බෑ නැත්තම්. දැන් ඔබ ස්වාමින් වහන්සේ නමකට වුණා කියලා හිතන්න. ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා වනාන්තරයක භාවනා කරන. දැන් උන්වහන්සේ මග වඩාගෙන ඉන්නේ. නමුත් ජග් ගහන්න අමතක වෙනවා. ජග් දෙක පොළොවට ගහලා නැහැ නම් මග වඩනවා. ඔය අතට දර කඩන ගෑනු කෙනෙක් එනවා. ඒ ගෑනු කෙනා දන්නෙත් නැහැ. ඒ ගෑනු කෙනා මොකද කරන්නේ? ගහක එහා පැත්තට වෙලා ඇඳුම් මාරු කරනවා. මොකක් හරි සද්දයක් හරි ඇහිලා හරි ගමන්නේ අර ඇද්දක පියාගෙන පහඳුර ඇද්දකත් අරිනවා. ඔන්න පරිසරයේ හැදුනා. පරිසරයේ හැදිච්ච ගමන් පින්වදිනේ වීතරාගී ගුණයට නැඹුරු වෙලා නැත්තම් හිත මොකද වෙන්නේ? එකපාරට. එකපාරටම පින්වදිනේ අර හිත ඇතුළේට අර ආගන්තුක උපක්ලේශය හැදෙනවා හිත ඇතුළේ. ඒක විපාකෙට හැදෙන එකක් නෙමෙයි. කැලස් කියන්නේ විපාක නෙමෙයි පින්වදිනේ. කැලස් විපාක නම් රහත් වෙන්න වෙන්නේ නැහැනේ කාට? විපාක නෙමෙයි. විපාකෙට හැඩ රූපේ පේන එක වෙන්නේ. හැබැයි හිතේ තියෙන ගති ස්වභාවයට අනුව අර මෙත්තරලා නිදාගෙන අපි ඔය කියන්නේ පින්වදිනේ අනුසේ කියලා එහෙම. අනේ අනුසේ වශයෙන් මේ මෙත්තරලා තැඹි තැඹි තිබිච්ච එක තියෙනවානේ. අන්න ඒව මක් වෙනවද? අන්න ඒව උඩ මත වෙනව එකපාරට. කියන්නේ හිතේ තියෙන ගති. ගති ඇස්සේ තැඹි තැඹි තිබිච්ච ඒවා. මෙන්න මේවා පින්වදිනේ උඩට මත වෙනවා. ඉතින් ඕක මත වෙච්ච ගමන් දැන් උනාදර මග කියන්නේ අනිච්ච දුක්ඛ අනත්ත. අනිච්චයි දුක්ඛයි අනත්තයි අනිච්චයි අනිච්චයි දුක්ඛයි. ඔය මට්ටමට යන්න පුළුවන්. හිතා ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. මේ මූණු ඔක්කොම රතු වෙලා එහෙම වෙන්න පුළුවන්. හේතුව මොකද්ද? අර අර ඇවිදෙල්ල දැන් ආගන්තුක උපක්ලේශය ඇවිදෙල්ල. එහෙනම් උන්වහන්සේට බැරි නොත් එහෙම පින්වසෙන එකපාරට ජක්තෙක් ගහ ගන්න. මොකද වෙන්නේ? උන්වහන්සේට ඉවසීම නැති වෙනවා. ඉවසීම නැති වෙච්ච එක මම පින්වසෙන එක එක මොහොතක් උන්වහන්සේ විකල් වෙනවා. ඊට පස්සේ බැලින්නම් පරාජිකයිනේ. වැරේ වීර්ය වඩාගෙන භාවනා කරන සමහර ස්වාමීන් වහන්සේට එහෙම අවස්ථාවල් වෙනවා පින්වතුනි. කවදාකවත් උන්වහන්සේට දොස් කියන්න හොඳ නැහැ. මහා සීලවන්ත ගුණවන්ත මිනිස්සු. නමුත් එක මොහොතක එහෙම එකක් වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ මේ දින ඕවා මේ කැමරා කල්ලි වෙලා මේ දාලා මේ Facebook වල දාලා අරව දාලා YouTube එකේ දාලා මේ ඔක්කොටම ප්‍රචාරය කළා ඒවා නිකන් අපාගත වෙන වැඩ. මේ පොඩි මිස් එකක් වෙන්නේ. මේ ඉවසීමක් නැති වුණා. මම නම් දකින්නේ විදිහට උන්වහන්සේ කරපු එකම වැරද්දයි තියෙන්නේ ගුරුවරයන් වෙන් වෙලා තනිව ජීවත් වෙච්ච එක. කවුරු හරි එහෙම වුණා නම් එහෙම තමයි අපි නම් ගුරුවරයන් ඈතට යන්නේ කවදාවත්. ගුරුවරයා හෙවත් කල්යාණ මිත්‍රයා තමයි මේ මුළු ශාසනයම කියලා සදාගතයන් වහන්සේ දේශනා කළ තියෙද්දි ඒත් එහා එකක් නම් තව හොයන්නේ නැහැ අපි කවදාවත්. එතකොට එහෙනම් චුට්ටක් ඉවසන්න තිබුණා. ඒ ඉවසුවා නම් ප්‍රශ්න ඉවරයි. ඔහොම සිදුවීම ඕන තරම් වෙනවා පින්වදිනේ. කැලවලට භාවනා කරන ස්වාමින් වහන්සේලාට අමනුස්සයෙන්ගේ
පලිගන්න බලන් ඉන්න මනුස්සයෝ ඉන්න. මොකද හේතුව දැන් නායක කරන් පැනලා යනවා වගේ වැඩන්නේ මේ මහාන වේලාවේ නිවන් දකින්නවා කියන එක. අනන්ත සසරත් තියෙ ඉඳලා මහා අඩන් තේට්ටම් කරලා මිනිසුන්ට මිනිසුක විනාශ කරලා ඒව හැදිච්ච පලිගන්න බලන් ඉන්න අය ඕනේ තරම් ඉන්නවා කියන්නේ. දැන් ඉතින් චීවරේකුත් දාගෙන දැන් ඔන නිවන් දකින්න උත්සාහ කරනවා. දැන් චීවරේත් දාගෙන සීලවන්ත ගුණවන්ත ඉන්න නිසා අරගුණ්ඩ කිට්ටු කරන්නව බෑ. නමුත් අවස්ථාවක් බල බල ඉන්නවා පින්නේ. සමහර අවස්ථා තියෙනවා මේ ගමේ ඉන්න ගෑණියෙකුට ආවේශ වෙනවා. ගමේ ඉන්න ගෑණිට ආවේශ වෙලා අපින් අසනේ අර කැලේ ඉන්න ස්වාමීන් වහන්සේ කොඩිය රින්ගනවා. ගෑණි දන්නෙත් නැහැ කිසි දෙයක්. විහාර හාමුදුරන්ට මොකද වෙන්නේ? ආගන්තුක උපක්ලේශයක් ඇවිදලා තියෙන්නේ. ඒක ඉවස ගන්න වීරයක් නැති වෙනවා. මොකද ඊට පස්සේ වෙන්නේ? වැරද්දක් වෙනවා. හැබැයි අර ගෑනු කෙනා දන්නෙත් නැහැ පිංගදෙනි. අර ආවේශයෙන් ඇවිදලා ගෑනු කෙනා බුදි. කෙල්ල බුදි. කෙල්ල දන්නෙත් නැහැ කිසි දෙයක්. හාමුදුරු පාරාජිකයි. උන්වහන්සේ කරටිය කල්ලා ගියා ස්වාමීන් සාසනේ. පුංචි තැනක් නිසා. දැන් බලන්න එහෙනම් ජැක් දෙක ගහගන්න එකේ තියෙන වටිනකම කොච්චරද කියලා. කාට උනා? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කොයි කාටත් පිංගදෙනි. ඒ ඕන් නැහැ. මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන උපාසක தත්ත්වෙටපත් වෙලත් නැහැ. ඔහේ ජීවත් වෙන එක්කෙනෙකුටත් පින්වතුනි යම් සුගතිගාමි තත්ත්වයක් හරි ඇති කරගන්න මේ ලෝකේ යහපතින් ජීවත් වෙන්න හරි පින්වතුනි ඔය ජැක් දෙක හරි අවශ්‍යයි. ඔන්න ඔය ජැක් දෙකට පින්වතුනි මේ දහමක් තේරුම් ගන්න බැරි මිනිස්සු නමක් කියනවා නිවට කම කියලා. ඔබට වහන් ලැබිලද ඕනේ තරම් පිංගද විදම ඔබගේ කවර මෙතන ඉන්න මහත්තුරු එන්න පුළුවන්. ඒ තරුණ කාලේ තමන්ගේ තිබ්බ එක ප්‍රතිපත්තියක්. මං එහෙම මේ දලාවත යන වැඩ කරන්නේ නැහැ. අපේ මටත් නංගි කෙනෙක් ඉන්නවා, මටත් අක්ක කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ගෞරවයේ තියනවා වගේ මමත් එහෙම ජීවත් වෙන්න ඕනේ කියලා ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. ඒ ඉන්න කෙනාට පිංගදනේ කවුරු හරි ගෑන් ළමයි අරහින්ෙන් ඇවිල්ලා බැල්ම දැල්ම දාලා යන්න පුළුවන්. ඒ යනකොට අහග බලන් ඉන්න එක මොකද්ද කියන්නේ ඇත්තේ? අපෝ මූණිකන් වගේ තරවට වගේ මට හවුනා නම් මං දැනී කරන වැඩේ මුමන් නිවටේ. ඒකයි. හැබැයි ඔබට නිවට කතාව අහගන්න මේ සිංහ. නමුත් ඔබගේ ජීවිතයට අනතුරක් නෑ. මේ ඔබ මේ පටන් ගන්න යන මේ සුන්දර ජීවිතයක් තියෙනවානේ සිංහ. තථාගතයන් වහන්සේගේ ශාසනය ඇතුලේ ටික ටික හරි මේ පටන් ගන්න ජීවිතය නේද? අන්න ඒකට අනතුරක් නෑ. ඒ නිසා ඔබ හොඳ යකඩ කණු දෙකක් හොයලා පොළොවට ජැක් කරන්න. හැමදෙස්සෙම ඔය දෙක හොඳට පෝෂණය කරන්න. ඉවසීම කියන එක මොකද? ඒක ඔක ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න මක් වෙනවද? ඔබ හොඳ හයිය වෙනවා කියන්නේ. මඟ වඩනකොට ඔහුගේ අවශ්‍යතාවය නැති වෙනවා. යම් දවසක් එනවා. දැන් තථාගතයන් වහන්සේ ඉවසලාද හිටියේ? අර තණ්හාර තිරංග නටනකොට ඈ මූණ රතු වෙලා ඈ එහෙම දෙන්නේ. නාදරියා දැනෙන්නේවත් නැහැ. දැන් සාරිපුත්‍රයන් වහන්සේගේ පිටට ගැහුවේ අර බ්‍රාහමණයෙක් ඇවිදලා ඈ උනාදේ ඉවසලා දැන් සංකම් කම් දැක්කේ එන්ට කියලා මූණ රතු වෙලා දෙනවා හොම්බට එක ඈ එමුනාද? නාදර රිදුනා. නමුත් උනහතර කේන්තියක් එන්නේ නැහැ කවදක්වත්. ඒකද මොකද හේතුව? ආගන්තුක උපක්ලේශයන්ට ඉඩ නැහැ දැන් හිතේ. නමුත් අරිහත් ඵලයට පත් වෙච්ච නැති හිත හැමතිස්සෙම පින්විතනි ආගන්තුක උපක්ලේශයන්ට නිවහනක්. හැබැයි මතක තියාගන්න ඒක ආගන්තුක උපක්ලේශ කියලා. ඒවා ආගන්තුකයි. ඒවා බොහොම චුට්ටි වෙලාවයි හිතේ තියෙන්නේ. දැන් අතීතයේ සිහිපත් කරන්න ඕන. අද ගෙදර ගිහිලා මේ කාරණාව ගැන හොඳට සිහිපත් කරන්න. සිහිපත් කළා ඔබට නැති වෙච්ච දේවල් ගැන ඔබ හිතලා බලන්න පිංගතු. අදත් ඔබ ඒක නිසා කොච්චර දුක් වෙනවද, තැවිලි වෙනවද කියලා හිතලා බලන්න පිංගතු. මේ පුංචි හේලාවක් ඉවසු වෙන එක තමයි පොඩ්ඩක් ඉවසුව නම් ඒ ප්‍රශ්නේ නේ. අන්නේම හොඳට සිහිපත් කරගෙන පිංගතුනි අද ඉඳලා අධිස්ථානයක් තියන්න. හොඳට ෆලෝවර් ජැක් දෙක් අහගෙන ජීවත් වෙනවා කියලා. මට පුළුවන් නම් මේවා චෙක් කරන්න හරි වටිනවා. චෙක් කරන්න විදිහක් නැහැ. ආවරි වන්න පුළුවන් නම් ඔබට හොඳ ගුණහරප දෙයක් කියලා බණින්. ඔබගේ ජක් කොහෙද තියෙන කියලා බලාගත්තා එක. ආවන ඔබගේ ජක් එකගේ ඔළුවට තියෙ ඊට පස්සේ.
දකින්න මේක ඔබට කිව්වා අර මතකද ඔබ shock absorber එකක් වගේ වෙන්න කිව්වා. මේ shock එක absorb කරන්න පුළුවන් නම් ඔබට පින්ගතනේ. තව කෙනෙක් shock එකකින් ඔය එන්නේ. ඔබට ගහන්න එන්නේ, බනින්න එන්නේ ඕනේ කියලා මේ shock එකකින් එන්නේ. ඔන්න ඔක absorb කරලා ඉන්න. වැල්ල යනවා. ඊට පස්සේ ඔන්නම් පින්ගතනේ ඔය පැත්ත ගිහිල්ලා අඬන්න ඇති වෙනකන්. ඒක කිසි ගැටලුවක් හානියක් නැහැනේ ඔබට. ඔබට වෙච්ච හානියක් නැහැ ඒකෙන්. ඔබට ඒ කෙනාව නැති වුනේත් නැහැ. ඔන්න ඔබට සමාජ අපකීර්තියක් ආවෙත් නැහැ. ඔබ පව් කරගත්තේ නැහැ විශේෂයෙන් අපිට අවශ්‍ය වෙන අපකීර්තිය මොකුත් නෙමෙයිනේ. ඔබ පව් කරගත්තේ නැහැ. නැත්තම් වෙන්නේ පිංගදින ඔබ අතේ ලොකු පවක් වෙනවා. ඔය පව වුණා කියලා කියන්නේ ඉතින් ඊට පස්සේ මෙතන ඇවිල්ලා කොච්චර බණ ඇහුවත් පිංගදින ඔබ සුද්ධ කරන්න අමාරු වෙන්නේ. මම මේ කියන කතාව විශ්වාස කරනවද? ආගන්තුක වයෝ උපක්ලේශයෙන් බොහොම ටික වෙලාවක් තියෙනවා. ඔබගේ අත්දැකීම් වලින් දන්නව නේද? දැන් මම ওই බුදුහාමුදුරන් වචන වලින් ඉන්නේ කිව්වේ මේ ආගන්තුක උපක්ලේශ කියලා. නමුත් ඔබගේ ජීවිතේ ආපු දේවල් එක්ක බැලුවාම පස්සේ බොහොම ටික වෙලාවක් නේද ඒක තිබුණේ. කේන්ති යනකොට යකා නැගෝ යකා මහ වෙලාව නැගලා ඉන්නේ නැත්නම් එතන මොකද යකා මහ වෙලා නැග හිටියොත් එමේ කයට දරන්න බෑ. ඔය කය විනාශ වෙන්න පටන් ගන්න ඒ නිසා යකා ඉවෙන්මක් එනවා. බහිනවා. මගේ ඇඟේ මාළු නටනව කව දැක්කහම මාළුන්ට නටන්න බෑ ගොඩක් වෙලා පින්ගතේ. ඒක නිසා මොකද වෙන්නේ? ආවා ටක් ගාලා යනවා. ඔය මෝහය කියන එක තමයි පින්ගතේ ඇඟේ ඉතුරු වෙන්නේ. ඒ හිතේ ඉතුරු වෙන්නේ. අනිත්‍ය ඔක්කොම ආව ගියා. මොකද ඒවා හරි ශක්තියකින් නැగిලා එන්නේ ඒවා. නමුත් මෝහය කියන එක මහා දීර්ඝ කාලයක් තියෙනවා පින්ගතේ. ඒ කියන්නේ අර යකඩයක් මලකඩ කනවා වගේ තමයි පින්ගතේ. මෝහය කියන අවස්ථාව. නමුත් රාගය කියන එක පින්ගතේ නැග්ගා යම් වෙලාවක් තිබෙන බහැල යනවා. ද්වේෂය කියන එක නැග ගමන් බහැල යනවා පින්ගතුනි. මොකද ද්වේෂය කියන එක ඒ තරම් බරපතල එකක්. ගොඩ වෙලාවක් තියෙන්න බෑ. හොඳට බලන්නකො රාගය ඇති වුණාට වඩා ද්වේෂය ඇති වෙච්ච ගමන් ෂණික ප්‍රතිඵල. يعني ෂණිකව ශාරීරික වෙනස්කම් සිද්ධ වෙලා ඇඬිලා මේ වෙලා ගහලා බැනලා ඔය ඔක්කොම කළා විනාඩි දෙක තුනකදී මක් වෙනවද? ඒ ඔක්කොම බහැල යනවා. රාගය ඇති වුණාට පස්සේ ඒවත් කාමය ඊවහ ගියාට පස්සේ රාගය කියන දායිට එහා තියෙන එකක් කාමය කියන ගිහවා ගියාට පස්සේ යම් වෙලාවක් පැවිදිලා ඒක නැති වෙලා යනවා. දිගටම කාමෙන් ජීවත් වෙන්නත් බෑ. ඒක නිසා තමයි මිනිස්සු කාමයක් ඇති වුණාට පස්සේ හොයන්නේ පිංගුසිනේ ඒකෙන් නිදහස් වෙන්න ක්‍රමයක්. ඉන්න බෑ. ඒක නිසා. ඊළඟට මෝහය. මෝහය කියන එක පිංගුදනේ හැමදාම තිබුණා. ලොකු අනතුරක් නෑ. හැබැයි ලොකු අනතුරක් නැහැ කිව්වට ෂණික අනතුරුමකුත් නැහැ. යකඩේ මලකඩ කණ එකම තමයි ඔය වෙන්නේ. මොහය කියන එක දරුණුයි නමුත් ෂණික දරුණුතාවයක් පෙන්වන්නේ නැහැ ඒක. ඒකයි තියෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න ඔය කියන ස්වභාවයන් එක නැගෙන උපක්ලේශ තියෙනවා. අන්න ඒවා ගැන ඔබ කල්පනාවෙන් ඉන්න. මේ පාරේ යනකොට කවුරු හරි කෙනෙක් ඔබට ගුණහරපයක් කියේ තමයි. අවදර කසිපිටි කබ් බී ගත්ත මිනිස්සෙක් Tamanට ගුණහරපයක් කිව්වා. ඔබට කේන්තියක් එන්න පුළුවන්. ආපු ගමන් ඔබ දැන් දහමට ගන්නවා. පිරිත් නුල දිහා බලන්නවා. දැන් දහම් මෙනේ ගන්න. ඔන්න ආගන්තුක උපක්ලේශයක් ආවා. දැන් බලමු මොකද කරන්න කියලා. දැන් ඔබ හොඳට කල්පනායෙන් ඉන්න බේද මොනවද මේ ශරීරයට වෙන්නේ? අර කබ් බයිනෝ ඒව ඇහෙනවා. ඔබට නිින්ද යන්න දෙන්නේ ඒ වෙලාවට. අර ඔබ චිත්‍රපටවල දැකලා ඇති නේද මේකදී මැරෙන්න යන ලෙඩෙක් ආරයි යනකොට මේ කීකිය අර කතා කරන්නේ යාට ඇද්දක පියා ගන්න දෙන්නේ නැතු. ඔය දොස්තර කියන්නේ මෙයාත් එක්ක කතා කරන්නේ මෙයාට ඇද්දක පියා ගන්න දෙන්නවා. මෙයා ඇද්දක පියා ගත්තොත් මෙයා කොමා එකට යන්න පුළුවන් කියලා. එතන මොකද කරන්නේ? කතා කර කර මොනව හරි කර එයා වරයි යනවා. අන්න ඒ වගේ පිංගුතිනේ. ඒ වගේ අවස්ථාවල ඔබට නිින්ද යන්න දෙන්න එපා. නිින්ද යනවා කියන්නේ මොකද්ද? කෙලින්ම අරකින් වැහිලා යනවා පිංගුතිනේ. ද්වේෂෙන් වැහිලා ගියොත් නම් ඊට පස්සේ ඔබ දන්නෙත් නැහැ මොනවද කලේ කියලා. රාගෙන් වැහිලා ගියොත් නම් දන්නේ නැහැ පිංගුදෙනි මොකද කලේ. ඒක නිසා ඉවසීම කියන එක හොඳට ප්‍රගුණ කරන්න. කවුරු හරි කෙනෙක් ඔබට බනින්දි පිංගුදෙනි ඔබ හිතන්න පටන් ගන්න දැන් ඔබගේ ශරීරික කොහොමද මේ වෙන වෙනස්කම් මොනවාද මෙන්න මේ ඔන්න දැන් මේ මොන කඳුළුත් වෙනවද කියන්නේ. දැක්කනේ අර කියපෝ ඔක්කොම හරි මේ එන්නේ දැන් මේ ආගන්තුක උපක්ලේශයක් එන්නේ. දැන් මේ බනින්න මේ උපක්ලේශේ නැගිටිනවා. දැන් මෙයා බයින් එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? ආයෝග බහැල යනවා. මොකද මේ බැනීම එක හේතුවක් වුණා මේ ක්ලේශයට නැගිටින්නේ. එහෙනම් මේ බයින් එක නතර කරගම මේක බහැල යනවා. ඉතින් බයින් එක නතර කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් මොකද?
එකක් එයා ඉන්න එක, අනිත් එක ඔබ ඉන්න එක. එහෙම නැත්නම් එයා කොච්චර බැන්නක් කමන්නේ ඊවසන් ඉන්නවා කියලා ඊවසන් ඉන්න. ඒක හැමදේම මේ මුළු ලෝකයාම එකතු වෙලා අපිට බනින්දි අපි ඊවසන් හිටියා මිසක් අරිහත් වෙලා හිටියා නෙමෙයි නේද? ඊවසන් හිටියා. ඒක දැනෙන්නේ නැහැ ඉතින්. එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ පිළිසහනක් ලැබිලා තියෙනවානේ. මේ බඩ පපුව දඟලන්න අරන් කේන්ති ගිහිල්ලා ඒ එහෙම වෙන්නේ නැහැ. හොඳ මිනිස්සු බනිනවා. ඒ මොකද හදාන්නේ මිනිස්සුන්ට බයින් පුළුවන් නේද? ඔන්න ඔය ගුණේ තමන් තුළ වර්ධනය කරගන්න. ඊළඟට බලමු. දැන් අපිට තියෙන එකක් අහන්න. කොහේ හරි තැනකදී ඔබට කේන්ති කියා කියලා එහෙම දැනෙලා කේන්ති කියලා කාටවත් බැනලා එහෙම තිබුණොත් මට ආරංචි වුණොත් එහෙම. ආයි මෙහෙ ආපු දවසක මං අහනවා. ඈ? යක් දෙක කැඩිලාද කියලා. ඔබේ ගෙදර ආරවුලක් ඇති වෙන්නේ විදිහක් නැහැ. මට කියන්න ඔබේ ගෙදර ආරවුලක් ඇති වෙන්නේ කොහොමද කියලා ඔබ වනහන කෙනා ඉන්න වෙද්ද? ඔබේ ගෙදර ආරවුලක් ඇති වෙන්න පුළුවන්ද? අනේ ආහඳුනේ ඔබ වහන්සේ නම් කියයි ඉන්නවනේ අපේ මිනිහා මේ බී ගත්තට පස්සේ ඌ කියන කතාන්දර. හරි හරි. ඒ මිනිහාගේ කතා නෙමෙයිනේ. ඔබ දහම අහනවනේ. ඔබ ජැක් දෙක ගහ ගන්නවා නම් පොළොවට තනි අතින් අපුඩි ගහන්න බෑ. ඔබ සමහරට ඒ ඔළුව පලාගෙන ඔක්කොම කරගෙන ඉයි. ඒක හරි. නමුත් ඔබ පව් කරගෙන නෑ නේද? ඒක අපි මෙතන කියන්නේ. ඔළුව පලාගත්තට කමක් නෑ. පව් කරන්න එපා. මම මේ කියන එවදී සුරංගනා කතා තමයි. ගොඩක් අයට ඉතින් ඔබ වහන්සේ නම් කියයි. ඔබ වහන්සේ ඔළුව පලන්නේ නෑ. අපිට නේ ගහන්නේ. ඔය වගේ දේවල් ඔබ කියයි. නමුත් මතක තියාගන්න පිළිදෙන්නේ ඔය ඔළුව පැලුවාගේ නෙමෙයි සතර අපාය දුක් විඳින ගියාම. මේ කරුමෙන් නිදහස් වෙන්න ඔබට කියන්න පිළිදෙන්නේ කරුමෙන් නිදහස් වෙන්න ඔබට ගොඩාක් ඉවසීම තියෙනවා. අඩුම තරමේ මේ කාම ලෝකෙන් නිදහස් වෙලා යන්න ඔබට ඉවසීම තියෙනවා කියලා. ඔය පටිගය කියන්නේ ඔය මම ගැටීමට මහා පුදුම තියෙන කැමැත්තක් ඔය තියෙන මේ අන්න ඒවා දුරු කරගන්න මහා පුදුම ඉවසීමෙන් අපි කටයුතු කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ අපි මේ ඇවිදෙල්ල ඉන්නේ බණ ටිකක් අහලා යන්න නම් මේ මොකුත් මං කියන්නේ නැහැ පිටින් එතන. ජාතක කතාවක් හරි මොනවා හරි ටිකක් කියලා අම්මට තලකන දාත්තට සරකන ඔය ටික කියලා ඉන්න ඔබ යවනවා. නමුත් ඔබ මේ ඇවිදෙල්ල ඉන්නේ පාඨමාලාවක් කරන්න. ඔබ මේ ඇවිදෙල්ල ඉන්නේ ඔබට නිවන ඕනේ කියලා. එහෙනම් දැන් ඒක කරන්න පුළුවන් විදි ගැන අපි සාකච්ඡා කරමු. ලෞකික ජීවිතෙත් ගොඩක් සාර්ථක වෙයි. ඉතින් ඔබ ඔබට කවුරු මොනවා කිව්වත් ඔබ ආයේ ඒගොල්ලන්ට මූ කියන්නේ නැත්නම් දැන් නැන්දම්ම ලේලිලගේ ප්‍රශ්න ඇති. ඕනේ තරම් ඇති වෙන්නේ. ඔබට පුළුවන් වෙන මේ ඔක්කොම ඉවසලා කටයුතු කරන්න. ඒ ආගන්තුක උපක්ලේශ එන වෙලාවට ඔබ ඉවසලා කටයුතු කරන්න. රාගාදී අදහස් වලින් පෙළෙන මේ පිරිස ඇති ඕනේ තරම්. ඔය එක්කෙනෙක්ව කතාද බැන්ද කියලා පින්වදින් රාගේ තුරන් උන්නේ නැහැ නේ අනිත් අයට තියෙන. ඒකනේ ඇත්ත කතා. ඒක කියන්න හොඳක් නැහැ. නොද ඇත්ත කතාව ඒකනේ. ඒ අදාළ මොනවා හරි සසර බන්ධන දැක ගමන් පිඟදෙන මොනවා හරි හිත ඇදලා ගිය වස්තු දැක ගමන් ඒවට ආපහු සරයක් අර ඇතුලේ තියෙනවා. ඔක ඇතුලේ තියෙනවා. කොහෙවත් තියෙනව නෙමෙයි. ඔය හිත තියෙන ඔය ආශ්‍රවය ඇතුලේමයි පිඟදෙන. ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රව කියලා කියනවා නේද? අර මේ කතාවේ ටිකක් එහෙම හදලා ඉවරලා පල් වෙන දැම්මට පස්සේ ඒකට කියන මොකක් කියලාද? ආශ්‍රව කියලා. ඔක මේ පල් වෙවි ඔක ඇතුලේ තියෙනවා පිඟදෙන. ඔය දෙන්නේ ගහිතේ ගතිය කියලා අපි ප්‍රධාන වශයෙන් ඔක්කොම එකතු කරලා තමයි හඳුන්වන්නේ. ඔය වෙන් වෙන් වශයෙන් කතා කරන්න ගියාම බුදු කෙනෙක් ඕනේ විස්තර කරලා දෙන්න. ඉතින් ඔය තිවිච්චේම තමයි නැහිරලා එන්නේ. කොයි වෙලාවෙ කොහොම නැහිරලා එනවද කියලා හිතා ගන්න බෑ. එහෙම නැහිරලා ආවට පස්සේ නම් අපෙන් වෙන්න ඕනේ එකම දේ තමයි පින්විතනේ ඉවසීම කියන එක හොත්තට ප්‍රගුණ කරගන්න. ඉවසීම කියන එකෙන් හොත්තට ජැක් දෙක ෆලෝවට ගහගෙන ඉන්න ඔය තියෙන නැත්නම් ඔය නැවක නැංගුරන් දැම්ම වගේ වෙලාවට පෙඟදින. හොඳ සුලිසුලඟක් කෙනකොට කුණාටුවක් කෙනකොට පෙඟදින නැව යාත්‍රා කරන්න හොඳ නැහැ. මොකද්ද කරන්න ඕනේ? නැංගුරන් දාන්න තංගල් නැංගුරන් දාලි වෙලා යාත්‍රා කරන ඔක්කොම නතර කරන්න. නතර කරලා නැංගුරන් දාගෙන ඉන්න ප්‍රශ්න විසඳනකම්. ඒකයි කරන්න තියෙන්නේ. මේ වෙලාවට මග වඩන්න ඒ මොකුත් කරන්න ඕනේ නැහැ. ඔබ කරන්න ඕනේ එකම දේ. කවුරු හරි ඔබට බයින් වෙලාවට මග වඩන්න නෙමෙයි කරන්න ඕනේ පෙඟදින මම කරන්නද? හොඳට ඉවසීම ප්‍රගුණ කරන්න. ඔබට අධික කාමයන් ජනිත වෙච්ච වෙලාවට පින් හොඳට ඉවසීම ප්‍රගුණ කරන්න. ඒ වෙලාවෙ
දැම්ම කද කරන්න දැන් ඉවසීම ප්‍රගුණ කරන්න බෑ ඔබට. හේතු මොකද? දැන් ප්‍රශ්නයක් නෑ ඉවසීම ප්‍රගුණ කරන්න. දැන් ඔබ මොකද කරන්න ඕන? දැන් මග වඩන්න. ප්‍රශ්නයක් ආපු ගමන් එකපාරට පිංගුදිනේ ගහ ගන්න හොඳට ජැක් දෙක වලවට. දැන් අද ඒ ප්‍රශ්නයක් ඔබ හෙට හෙටේ ආව නැත්තම් මට කියන්න, මම මොනව හරි කරලා ප්‍රශ්නයක් කරලා දෙන්න. අඩුම ධර්මයේ එක අත්දැකීමක් ගන්න මම මේ කියන එකේ, නැත්තම් මේ කියුබ් එක අපරාධයක්. එක අත්දැකීමක් ගන්න පිංගතර තමගේ ජීවිතේ. ඒ අත්දැකීමක් අරගෙන ඒක රස විඳින්න ඉස්සෙල්ල, මොකද අපි මේ දහම් කරුණක් කියුවට පස්සේ ඒක ඔබ ජීවිතයට දාලවල ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ගන්නවා නම් පිංගතුනේ ඒක හරි වටිනවා. අන්න එතනින් තමයි දහමට වටිනකමක් ඇවිල්ලා තියෙන්නේ. අන්නේ වටිනකම එන්න ඔබ එක එක වතාවක් උත්සාහ කරන්න මේ කියන කාරණා. තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන පිංගතුනේ බණ්ඩි කියතක් අරගෙන තමන්ව දෙකට ඉරණ මිනිස්සු ගැනවත් මම කරන්න එපා කියලාද? අහිතක් හිතාගන්න එපා කියලා. අන්නේ මට්ටම තථාගතයන් වහන්සේ දේශනා කළ දේ. ඒකයි කියන්නේ. දැන් බලන්න මොකද හේතුව? බණ්ඩි කියත අරගෙන ඉරණ මනුස්ස කකුල් දෙක ඉරලා දාලා යයි යන්න. තමන් නිවන කරගන්න නම් ආවේ තමන්ට හානියක් වුන්නේ නැහැනේ නිවනට. හානි වුනේ කොහෙටද? කකුල් දෙකට. හරි දැන් කේන්තියෙන් කෑ ගැහුවා කියමුකෝ. දැන් කෑ ගැහුවට පස්සේ කේන්තියෙන් කකුල් දෙක කපන එක නතර කරයිද? ඒත් කපනවා නේද කකුල් දෙක? දැන් කකුල් දෙකක් නැහැ. ඔව් නිවනක් නැහැ. ඒකයි තියන්නේ. ඒක නිසා හොඳට ප්‍රගුණ කරන්න. මේවා කියප ගමන් කරන්න බැරි වෙයි. නමුත් මතක තියාගෙන එකපාරක් කරන්න. ඒකේ ඒක කළාට පස්සේ ඔබට හරි ප්‍රීතියක් දැනේ. තව පාරක් කරන්න. හොඳ ශක්තියක් ඒ දැන් ඔබට මේක කරන්න පුළුවන් කියලා. ඔබ දැන් ජීවන ගේම් එක ගහන්න. පොඩියුන් ගේම් ගහනවා වගේ ඔබ ජීවන ගේම් එක ගහන්න. අන්න එතකොට පින්වදින මේ දේශනාවල වැදගත්කමක් තියෙනවා. මොකද මිනිස්සු හැදිලා තියෙනවා. ඔබ හැමතිස්සෙම වර්ණනා කරන මේ ස්ථාන වලට නායක හඳුන්වන වහන්සේලා වැඩම කළාට පස්සේ මහා අවුරුදු 50 60 වස් තියෙන උතුම මේ ස්ථානේ වැඩම කළාට පස්සේ ඔය පැවිදි පින්කම් වලට එහෙම ඔබව දැකලා පින්වදින ඒ මං හිතන්නේ ආ වැඩම කරපු හැම ස්වාමින් වහන්සේ නමම්ම අපි ගැන නෙමෙයි කිව්වේ. එන අපිව ප්‍රශංසාවට ලක් කළේ ඔබ ගැන කියලා. ඔබගේ තියෙන නිහඬියාව ගැන කියලා. ඔබගේ හැසිරීම රටා ගැන කියලා. උන්වහන්සේට හරි පුදුමයි එච්චර සෙනඟක් ඉන්න වෙලාවේ මේ සද්දයක් නැතුව ඒ වැඩසටහනට අනුයුක්ත වෙලා හිටපු ඒව ගැන. හරියට ප්‍රශංසා කරන උන්වහන්සේ ඒවා. ඒක කියන්නේ මේකද? අපිට කරන්න පුළුවන් මේක. මේ කියන ඒවා ටිකක් කරන්න. ඒ හොඳටම ඇති. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ